සියුම් මන්සල දෛනික විද්‍යත් සල්ලාපේ 277 වෙනි වැඩසටහන තමයි අද මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපේ අද දවස ගුරුදා සල්ලාපේ කියන්නේ බ්‍රහස්පතින්දා දවසේ අපි කරන මේ සාකච්ඡාව. මේ සාකච්ඡාව විශේෂයෙන් අපට ජාතික ශාසනයේ වැදගත්කමකින් යුත් කෘතීන් පිළිබඳව සාකච්ඡා කරන දවසක්. ඒ නිසා මේක අපට සුවිශේෂ වෙනවා. මොකද කෘතියක් සම්පාදනය වෙනවා කියන්නේ ඇත්තටම කිසියම් සැලසුම් සහගත කිසියම් ගවේෂණයක් එක්ක වන නිර්මාණයක්. ඒ හින්දා එවැනි නිර්මාණයක් අපට අධ්‍යයනය කිරීමෙන් බොහෝ දේ අපට ක්‍රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා අපට මෙවැනි කෘතියක් පිළිබඳව අධ්‍යයනය කරන්න ලැබෙන අවස්ථාව අපට සුවිශේෂකක් වෙනවා. ඒ නිසා මේ කාර්යය අපට ගුරුදාස සල්ලාපේ ඒ අයුරින් අපේ ගවේෂණශීලී මනසක් නිර්මාණය කර ගැනීමේලා අපට සුවිශේෂ වැදගත්කමක් තියෙනවා. ඉතින් ඒ අනුව මේ වැඩසටහනේ සම්පත්දායකයන් හිටි සම්බන්ධ වුණ දෙපළම අද දවසේ ඉරදී ඉන්නවා. බොහෝ වැඩසටහන් අපට සම්බන්ධ වුණා අපේ සුරංගාරිපාල මහත්මයා, ඒ වගේම නෙම්සිරි ජයතිල මහත්මයා සහභාගී වුණා කීපතාවක්ම. ඉතින් ඒ දෙපළම අද සම්බන්ධ වෙලා ඉන්න ගුරුදාස සල්ලාපේ වඩා ඵලදායකක් වෙයි කියලා අප බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා මෙතෙන් සිට වැඩසටහන මෙහිමේ කාර්යය සුපුරුදු විදියට අදත් සිද්ධ කරන්නට මාර්දන කරනවා. ඒ වගේම සුවිශේෂ පරිශ්‍රයක හැටියට අපට හඳුන්වා දෙන්න පුළුවන් මහේෂාප මහතාට. එහෙනම් එතුමාට මෙතෙන් සිට වැඩසටහන මෙහිමේ කාර්ය සිද්ධ කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ අවස්ථාවේ. බොහොම ස්තුතියි ප්‍රියන්ත මහත්මයා. අදත් සිහු මන්සල ගුරුදාස සල්ලාපේ 277 වන දිගහැරුමට තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ නිසා අපේ සම්පත්දායකයන්න් විදිහට අද සහභාගී වෙන අපේ සුරංගාරිපාල මහත්මයා ඇතුළු සිහුම් මන්සලට ගොඩවැදී සිටින සියලුම දෙනාව ඉතාම ගෞරවයෙන් ගුරුදාස සල්ලාපේ වෙනුවෙන් පිළිගන්නවා. අද සුරංගාරිපාල මහත්මයා ඉතාම කාලෝචිත වැදගත් කෘතියක් ඔබ හමුවට ගෙනියනවා. යාපනයේ අර්ධද්වීපයේ පුරාවිද්‍යා උරුමය කියන ග්‍රන්ථය, ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. මම හිතන්නේ ඉතාම කාලෝචිතයි, විශේෂයෙන්ම විවිධ තර්ජනවලට ලක් වෙලා තියෙන ඒ පුරාවිද්‍යා උරුමය, විශේෂයෙන්ම උතුරු පළාතේ නැගෙනහිර පළාතේ මේ විදිහමයි. ඒ පිළිබඳ අපිට මෙලෙස හෝ යම් කතිකාවක් ගොඩනගන්නට හැකිවීම මං හිතන්නේ හැබැයි ඒ කතිකාවක් ගොඩනගන්නට ඉඩ ප්‍රස්ථාව ලබා දීම ගැන සුරංගාරිපාල මහත්මයාට මම ස්තුති කරමින් මං එතුමාට ආරාධනා කරනවා අද දවසේ ගුරුදාස සල්ලාපේ එතුමාගේ ග්‍රන්ථ විවරණය ආරම්භ කරන ලෙස. ඔව් බොහොම ස්තුති මහේෂ් මහත්තයා. දැන් ඔබතුමා කිව්වා වගේ අපි අද කතා කරන්නේ යාපන අර්ධද්වීප පුරාවිද්‍යා උරුමය කියන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් 2016 අවුරුද්දේ ප්‍රකාශයට පත් කරපු මේ ග්‍රන්ථය. මේක කතුවරුන් 3 දෙනෙක් විසින් ලියපු ග්‍රන්ථයක්. ආචාර්ය මාලිනී ඩයස්, සුනිල් බණ්ඩාර කෝරළගේ හා අල්ප අසංක කියන 3 දෙනා එකතු වෙලා තමයි මේ පොත ලියලා තියෙන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්, ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙනුවෙන් කරපු මේ පොතක්. විශේෂයෙන්ම අර යුද ජයග්‍රහණයෙන් පස්සේ 2009 මේක 2016 ලියපු හින්දා සම්පූර්ණ යාපන අර්ධද්වීපයේම පරීක්ෂා කළ බලලා ඒ පුරාවිද්‍යාත්මක මේ උරුමය ගැන, යාපන අර්ධද්වීපයේ පුරාවිද්‍යා උරුමය ගැන ලියයි කියලා තමයි මම බලාපොරොත්තු වෙලා මේ පොත ගත්තේ. නමුත් මේක සම්පූර්ණ පුරාවිද්‍යාත්මක යාපනයේ කරුණු තියෙනවද කියන සැකයකුත් තියෙනවා. ඇත්තරම දැන් මොකද මේ විශේෂයෙන් බෞද්ධ පුරාවස්තු යාපනයේ තිබිලා තියෙනවා කියලා අපි අහලා තියෙන තැන්වල විස්තරයක් මේ පොතේ නැහැ. සමහර විට ඒවා දැන් නැතුව වෙලා නැති හින්දා වෙන්නත් පුළුවන්. ඉතින් ඇත්තරම මේවා යාපනයේ තියෙනවද නැද්ද කියලා අපිටම තමයි ගිහිල්ලා බලා ගන්න වෙන්නේ මේ තියෙනවද නැද්ද කියලා. මේ පොතේ තියෙන්නේ ස්ථාන 5යි යාපනයේ බෞද්ධ, ස්ථාන 6යි බෞද්ධ පුරාවස්තු තියෙන විදිහට. ඉතින් ඒ 6 ගැන තමයි මට අද කියන්න වෙන්නේ මේ පොතේ. ඊට අමතරව බෞද්ධ පුරාවස්තු නොවන යාපනයේ කොටුව වගේ ඒ වගේම හින්දු කෝවිල් ගැනත් තියෙනවා. ඒවා තියෙනවා මේ. හැබැයි බෞද්ධ ස්ථාන 6යි තියෙන්නේ මේකේ. 6 කිව්වොත් නම් වශයෙන් නාගදීපය, අර නිලාවරේ කියලා තියෙන අර පොකුණක් එහෙම තියෙනවා. එතන තියෙන මේ පැරණි නටබුන් පුරාවස්තු, කන්ද රෝඩේ, ඊට අමතරව වල්ලිපුරම රන්
සන්නස මේ හොයාගත්තු අන්න එතන වල්ලිපුරම සහ වෙහෙර පිට්ටි සහ කයිට්ස් දූපත ඩෙල්ෆ් දූපත අනේ ඒ ඒ ඒ ටික පමණයි යාපනයේ පුරාවිද්‍යාත්මක ස්ථාන කියලා මේකේ සඳහන් වෙන්නේ. අර මේ ආරම්භයේදී අපි ප්‍රියන්ත දයාරත් මහත්මයා මතක් කරා මේ සිල්මැති මහත්මයා විසින් හදපු පොතක් කියලා මේකේ තිබුණා සිටියමක්. ඒක මම හිතන්නේ එච් එම් සිරිසෝම මහත්මයා හදපු මේ සිටියමක්. ඒක වෙන පොතකත් කොහෙරි තිබුණා මට මතකයි. ඒ පොතේ ස්ථාන 22ක් නම් කරලා තිබුණා සිරිසෝම මහත්මයා මේ 1980 විතර සකස් කරපු මේ සිටියමක් ජාපනයේ මේ ස්ථාන 22ක් මට මතක විදිහට තිබුණා සිටියමක් තියෙනවා මේ ස්ථාන 22ක ඔහු ස්ථාන නම් කරලා තිබුණා. නමුත් දැන් මේ පොතේ තියෙන්නේ 6යි. අර ඒ ස්ථාන 20 ගාන නම් කරලා තිබුණා එතුමා 1980 විතර. එතකොට අද සමහර විට මේ 6 විතරක් වෙන්න පුළුවන් තියෙන්නේ. ඒක හින්දා වෙන්නේ නැතිනේ මේ 2016 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පුරාවිද්‍යාත්මක උරුමය කියන එකේ බෞද්ධ සිද්ධාස්ථාන 6ක් විතරක් නම් කරලා තියෙන්නේ. මේ 6 විතර වෙන්න පුළුවන් ඉතුරු වෙලා තියෙන්නේ. ඒක එහෙම වෙන්න පුළුවන් මොකද මේ විනාශ කිරීම දිගටම වෙලා තියෙනවා. දැනුත් වෙනවා ඒක ඒ විදිහට තමයි වෙන්නේ නැත්තේ කියලා හිතන්න පුළුවන්. පුරාවිද්‍යාත්මක ස්ථාන ගැන කතා කරන්න කලින් මේ පොතේ යාපන ඉතිහාසය ගැන කරුණු ටිකක් වර්තා කරලා තියෙනවා. මේ පොතත් යාපන ඉතිහාසය ගැන කරුණු කියනකොට අර යාල්පාන වයිපමාලේ පොත පොතත් අරගෙන තියෙනවා. ඒ ඉතිහාසයත් ඔවුන් මේකේ සඳහන් කරලා තියෙනවා. දැන් මම එතන ඉඳන් පටන් ගන්න මේ පොතේ තියෙන දේවල් දැන් මේගොල්ලෝ කියනවා මේ යාපනයේ මේ මේ පුරාවිද්‍යාත්මක ඉතිහාසයට ගණන් අර පැරණි ප්‍රාග් ඓතිහාසික ස්ථාන ප්‍රාග් ඓතිහාසික ස්ථාන කිහිපයක් යාපනයේ මේ තිබිලා දැන් හමු වෙලා තියෙනවා. 1979 දී වේදිරිතුලියේ පිහිටි මයක්කයි කියන ලෙන් ස්ථානයේ ගවේෂණයක් කරනවා 1979 දී. ඒකෙන් 1983 දී ගල් ආයුධ වගේක් සොයා ගන්නවා. ඒ අනුව මේක ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් කියලා නම් කරනවා. යාපන විශ්වවිද්‍යාලයේ ආචාර්ය රඝුපති කියන කෙනා ඔහු මේක කැනින් කරන්නේත් යාපනයේම ඉතිහාස මහාචාර්යවරයෙක් වෙච්ච සෙල්ලයියා ක්‍රිෂ්ණ රාජා තමයි මේක මේ ආරම්භ කරන්නේ. නමුත් ඒ යාපන විශ්වවිද්‍යාලයේම ආචාර්යවරයෙක් රඝුපති කෙනෙක් කියලා එයා පිළිගන්නේ මේක ඓතිහාසික මේ ප්‍රාගජය ශ්‍රස්ථානයක් කියලා. නමුත් ඊට පස්සේ 2011 කන්දරෝඩේ අපේ අර දැන් බෞද්ධ පුරා මේ චෛත්‍ය තියෙන ස්ථානයේ කිට්ටුව පුරාවිද්‍යා කැණීමකින් අවුරුදු 60,000කට එහා පැරණි ගල් ආයුධ වශයෙන් සැලකෙන, ඒ කියන්නේ හෝමෝ ඉරෙක්ටස් සමයට අයිති ගල් ආයුධ වගේක් සොයා ගන්නවා. විශේෂයෙන්ම ගල් අත් පොරවක් තිබිලා තියෙනවා මේකේ. ඒ කියන්නේ මේක අර පූර්ව ඓතිහාසික යුගයට අයිති කියලා තමයි මේක මේ කැනින් කරපු අය අනුමාන කරන්නේ. ඊට පස්සේ මේ කැනින් තව සිද්ධ කරන අර විමලා බිග්ලි කියලා ප්‍රසිද්ධ මේ පුරාවිද්‍යාඥවරිය, ඇගේ වර්තාවෙත් තියෙනවා බෞද්ධාගමික නටබුන් නැති ස්ථානය පොළොව මට්ටමෙන් අඩි 12ක් පමණ ගැඹුරු පිහිටි ප්‍රාග් ඓතිහාසික සුන්බුන් කොටසත් දෙකම යටම ප්‍රාග් ඓතිහාසික සුන්බුනුත් ඊට උඩින් බෞද්ධ ආගමික මේ ගොඩනැගිලිවල සුන්බුනුත් තිබිලා තියෙනවා කන්දරෝටේ කියලා. ඒ වගේම මේ මේ අර රූලේටඩ් මැටිබඳුන් යකඩ වැස්මක් සලසුණු කරන මැටිබඳුන් ලක්ෂ්මී කාසි කොරල් කැබලි මේවා සොයා ගන්නවා මේ මේ ස්ථානයේ තිබිලා අන්දරෝඩේ. මහාචාර්ය කර්තුගේස ඉන්ද්‍රපාල මහත්මයා මාන්තායි කරපු කැටයා මේ මේ කැණීම් වලින් පැරණි සුසාන දෙකකුත් සොයා ගන්නවා. මේ ඇට සැකිලි අර කළු රතු මැටිබඳුන් මේ වගේ මේවා සොයා ගන්නවා. මේවා මේ දකුණු ඉන්දියාවේ තිබුණු අර මෙගතිලිතික සුසාන භූමි හැටියට තමයි සලකන්නේ. දැන් ඒ ඇහිලා ඓතිහාසිකම මේ පැරණි දේවල්. දැන් ඊට පස්සේ මේ අපි ආවුත් මේ 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 වංශ කතා වලට. දැන් වංශ අපි පැරණිම වංශ කතාව අපි මේ මේ දීපවංශේ මහවංශයේ තියෙනවා. මේ බුදුහාමුදුරු ලංකාවට වැඩම කරපු වෙලාවේ යාපනයේ හිටපු නාගයෝ ගැන සඳහන් වෙනවා. කැලණියේ හිටපු නාග පරපුරත් යාපනයේ හිටපු නාග පරපුරත් ගැන මේ සඳහන් වීමක් වෙනවා. දැන්
මුලින්ම දැන් එතකොට යාපනය ගැන කියනවා මහාවංශي අපි දන්නවා තියෙනවා මේ අශෝක රජුට මේ යවපු අරිට්ට කියන සෙනවියා මේ යාපනයෙන් තමයි පිටත් වෙන්නේ දඹකොළ පටුනෙන් තමයි පිටත් වෙන්නේ ඌ නැවත ඉන්නේ දඹකොළ පටුනට සංගමිත්තා තේරණිය මහබෝධිය වැඩමවාගෙන ඉන්නේ දඹකොළ පටුනට එදා දඹකොළ පටුන කියන්නේ කංකසන්තුරේ හරිය තියෙන වරාය මේකෙන් තමයි බොහෝ විට උතුරු ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරපු වරාය මන්නාරමෙන් තමයි බොහෝ විට දකුණු ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරලා තින්නේ අපි උතුරු ඉන්දියාවට දඹකොළ පටුනිනුත් මන්නාරමෙන් දකුණු ඉන්දියාවට කියන එක තමයි එහෙම නොවිච් වෙලා තියෙනවා නමුත් එහෙම තමයි සාමාන්‍යයෙන් වෙලා තියෙන්නේ බැලුවම ඒතකොට අශෝකත් එක්ක ඒ ආපු කොමෙන් උතුරු ඉන්දියා මේ මේ දඹකොළ පටුනට ඊට පස්සේ මේ දඹකොළ පටුනේ ඒ ගොඩබහපු ස්ථානයේට සංගමිත්තා තෙරණිය ගොඩබහපු ස්ථානයේට විහාරයක් කරා කියලා කියනවා දඹකොළ විහාරය කියලා ජම්බුකොළ විහාරය කියලා තියෙනවා ඒ විහාරයට පොඩ්ඩක් එහෙන් තිස්ස විහාරය කියලා තව විහාරයක්ත් කරලා තියෙනවා දේවානම්පියතිස්ස රජුරුවන්ගේ නමින් තිස්ස විහාරය කියලත් විහාරයක් කරපු බව වංශ කතාවල සඳහන් වෙනවා ඊට පස්සේ මේ යාපනයේ අනිත් පැත්තේ වඩමාරච්ච පැත්තේ තිබිලා අපිට හම්බ වෙනවා මේ අර වල්ලිපුරම් රන් සන්නස එමෙත රන් පතිරුවක් ඒකේ පැහැදිලිව සඳහන් වෙනවා මේක මේ වසබරජුරුවන්ගේ කාලේ තියෙන්නේ මේ මේ කියලා ඒකේ තියෙනවා මේ වසබරජුරුවන්ගේ මේ කාලේ මේ ඉසිගිරිය කියන අමාත්‍යවරයා නාගදීප පාලනේ වස අමාත්‍යවරයා නාගදීප පාලනය කරන සමයේ පියගුතිස විසින් බදකර අතන නම් ස්ථානයේ විහාරයක් කරවීය කියලා තියෙනවා. එතකොට පැහැදිලිව විහාරයක නමක් සහිතව වසබරජුගේ කාලේ අනුරාධපුර යුගයේ ඉදි කරපු බව සඳහන් වෙනවා. එතකොට පැහැදිලි ඒ අවදි වෙනකොටත් අනුරාධපුරයේ පාලනය කරලා තියෙන්නේ අනුරාධපුර මේ යාපනයේ පාලනය කරලා තියෙන්නේ අනුරාධපුරයේ හිටපු රජතුමා විසින් කියලා පැහැදිලි වෙනවා මේ ඒ කරුණේ. ඊට පස්සේ 2003-2004 උතුරු පළාත පාලනය කරපු රජයේ දිසාපති කෙනෙක් හිටියා මේ පී ලුයිස් කියලා. ඔහු විසින් සිලෝන් ලිටරරි රෙජිස්ටර් කියන එකේ සඳහන් කරලා තියෙනවා වල්ලිපුරම් විෂ්ණු දේවාල භූමියෙන් මීටර් 2කමාරක උසැති බුද්ධ ප්‍රතිමාවක් සොයාගෙන ඇත. විෂ්ණු කෝවිලේ බාරකාර පූජකවරයාගෙන් ලබාගත් බුද්ධ ප්‍රතිමාව ඔහු විසින් යාපනයේ ඕල්ඩ් පාර්ක් නමින් හඳුන්වන උද්‍යානයේ බෝධි වෘක්ෂයක් යට තැන්පත් කරු ලැබිය. ඉන්පසු 1906 දී ශ්‍රීමත් හෙන්රි බ්ලේක් නම් ආණ්ඩුකාරවරයා විසින් ලංකාවට පැමිණි සියම් රටෙහි රජතුමාට මේ බුද්ධ ප්‍රතිමාව තෑගි කරනු ලැබිය. වර්තමානයේ මෙම බුද්ධ ප්‍රතිමාව බැංකොක් නගරයේ විහාරයක මහ ජනතාවට බැඳුම් කිරීම සඳහා තැන්පත් කොට තිබෙන අතර කියලා මේ ලේඛක කියන මේ පොත ලියපු මහින්තර ආචාර්ය මාලිනී ඩයස් මෙම ලියන ලේඛිකයාට බුද්ධ ප්‍රතිමාවේ කැඩුණු අත ප්‍රතිසංස්කරණය කොට බැංකොක් කී තිබෙනු දක්නට ලැබිනි කියලා තියෙනවා. මේක ඉතාම පැරණිම හමුණු යාපනයේ හමුච්ච බුද්ධ ප්‍රතිමාව දැන් එක තියෙන තායිලන්තයේ තමයි. ඊට පස්සේ මේ මේ යාපනයේ මේ තියෙන මේ නාග විහාරය ගැන එහෙම නාගදීපේ නාග විහාරයක් කරා කියලා ප්‍රතිසංස්කරණය කරා කියලා මහල්ලක නාග රජු ක්‍රිස්තෝස 114 ඒ වගේම නාගදීපේ නව විහාරයක් කරපු බවද සඳහන් වෙනවා. ඒ වගේම කනිෂ්ඨ තිස්ස රජු ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. වහාරික තිස්ස රජු තිස්ස විහාරය වටා ප්‍රාකාරයක් බැඳලා කියලා තියෙනවා. 6 වෙනි සතවර්ෂයේදී අග්ගබෝධි රජු නාගදීපේ රාජායතන නම් ස්ථානයේ ධාතු මන්දිරයක් තැනු බවත් කියවෙනවා. රාජායතන විහාරය සහ කිරිපලු රුක ගැනත් සඳහන් වෙන ඔය අපේ වංශ කතාවල. ඊට පස්සේ අතරන මහින්ද රජුගේ කාලේ නාගදීපය අල්ලා ගැනීමේ අදහසින් යුද හමුදාවක් එවා ඇත. මේ ආක්‍රමණය වැළැක්වීම සඳහා මහින්ද රජු විසින් සේන නම් තම යුද සේනවියා හමුදාවක් සමග යවා ඇත. මහින්ද රජුගේ වෙස්සගිරි පූර්ව ලිපියෙන් සේන සේනවියා විසින් ආක්‍රමණය කළ ආක්‍රමණය පහසුවෙන් වැළැක්වූ බව සනාථ වෙනවා. දෙක පැහැදිලිම තියෙනවා නාගදීපය අල්ලන්නයි මේ ආවේ කියලා. එතකොට මේ නාගදීපී කියන එක බොහොම මතක තියාගන්න ඕන. නාගදීපී කියන්නේ අර දැන් අපි අර වන්දනාවේ හැම යන කුඩා නාගදීපී කියන දූපත නෙමෙයි. නාගදීපී කියන්නේ මුළු යාපන අර්ධද්වීපයටමයි. ඒක අර 1917 මේ 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 පොතේ සඳහන් කරලා දිනවා. මේ යාපනය ගැන මේ නාගදීපී ගැන විස්තරයක් මෑත කාලීනයේ කරන්නේ 1917 අවුරුද්දේ පෝල් පීරිස් මහත්මයා රාජකීය ආසියාතික සමිතියේ ලිපියක් ලියනවා නාගදීපය සහ යාපනයේ බෞද්ධ පුරාවස්තු ගැන. ආගේ ලිපියේදී ඔහු පැහැදිලිවම කියනවා මේ නාගදීපය කියන්නේ අර දූපත නෙමෙයි, මුළු යාපන අර්ධද්වීපයම තමයි නාගදීපය කියන්නේ.
අර පොඩි දූපතක්වත් අල්ලන්න නම් මේ ඉන්දියාවේ මේ රජුරු වේවන්නේ නැහැ නේ මේ බටසේනාව සහ අපේ රජතුමා ඒ පොඩි දූපත බේර ගන්න සේනාවක් යවන්නෙත් නැහැ නාගදීපය කියන්නේ මුළු යාපන අර්ධද්වීපය තමයි අර දීපය කිව්වට දූපත කියන අදහසින්ම ගත යුතු නැහැ යාපන අර්ධද්වීපයත් දූපතක් හා සමානයි ඒක පැත්තකින් විතරයි ගොඩමිට සම්බන්ධ වෙන්නේ ඒ වගේම එතුමා ඒ පොතේදි කියනවා ඒ ලිපියේදී දැන් දඹදිවත් ජම්බුද්වීප කියනවනේ ජම්බුද්වීප කිව්වට යාපන මේ ඉන්දියාවත් දීපයක් නෙමෙයි ඉන්දියාවත් ඒ විදිහට තමයි ඉන්දියාවට වඩා එහෙමනම් මේ යාපනයට අර්ධ මේ දීපය කියන්න පුළුවන් ඊට වඩා බොහොම සුළු කොටසකින් තමයි ගොඩබිමත් එක්ක යාවලා තියෙන්නේ රාලි මංගඩ හරි එතකොට මේ ඒ අනුව තමයි අපි මතක තියාගන්න ඕනේ හැමතිස්සෙම නාගදීප කියනකොට මේ වංශ කතාවල අර දූපත නෙමෙයි අපි අර වන්දනා කරන්න යන මූදෙන් එතරලා බෝට්ටු කියන උණු දූපත ගැන නෙමෙයි නාගදීප කියන්නේ මුළු නා යාපන අර්ධද්වීපයම තමයි නාගදීප කියන්නේ දැන් ඒ වගේම මේ ඔය උතුරේ තියෙනවා දෙමළ සෙල්ලිපි කීපයක් ඒ සෙල්ලිපි ගැනත් මේකේ තියෙනවා එකක් තමයි ඔය මේ කයිට්ස් වල ඒ කියන්නේ කලින් ඌරාතොට එහෙම නැත්නම් ඌරත්තුරේ කියලා මේ කියන ඒක වරායක් කයිට්ස් වරාය තිබෙනවා මේ දෙමළ සෙල්ලිපියක් එකක් ඒ වගේම මේ ඔය චෝල ආක්‍රමණය සිද්ධ වෙච්ච කාලේ මේ පස්සේ මහින්ද රජුරු අල්ල ගන්න පුළුවන් වෙනවා චෝලයන්ට මේ කාලෙන් පස්සේ තමයි ඇත්තටම මේ ඊට පස්සේ මාග ආක්‍රමණය පස්සේ තමයි මේ යාපනයේ මේ කිසියම් ආකාරයක දෙමළ රාජ්‍ය පාලනයක් ඇති වුණා කියලා කියන්නේ ඒ වගේම තිරුණාමලයේ තියෙන අර වෙල්ගම් විහාරෙත් දෙමළ ශෛලිපියක් ඒක ගැනත් මේක පොඩි සඳහනක් කරලා තියෙනවා මේ පොතේ දැන් මේක කියනවා මේ අනිත් එක කයිට්ස් වල හැමන් හිල්ලම් ඕලන්ද බලකොටුවේ දොරවුළු වස්සේ කොටා ඇති ලේඛනයක් සඳහන් වෙනවා කියලා කියනවා ඒක මේ ඒ තිබිච්ච මේ සෙල්ලිපියක් කඩලා එතන මේ ඒ හැමන් හිල් බලකොටුව හදන්න ගන්න ඇති කියලා තමයි හිතන්නේ එතකොට තමයි ඒක එතන බලකොටුවේ මේ සවි කරලා තියෙන්නේ ඒක මේ 11 වන ශතවර්ෂයේ දෙමළ භාෂාවෙන් සහ අර ග්‍රන්ථ මේ අක්ෂර වලින් මේ මිශ්‍ර දෙමළ අක්ෂර වලින් තමයි ලියලා තියෙන්නේ පරණ ධර්මත් ඇගින විදිහට ඒකේ කියනවා මේ දණ්ඩනායක හෙවත් යුදසෙනවි ජයකොන්තන් හෙවත් මුවෙන්ත වේර රුසින් මින්තල් රජු සහ උගේ බිසවද වස්තුවද පැහැරගෙන ඊලාම් හෙවත් ශ්‍රී ලංකාව මුළුමනින්ම අල්ලාගත් බව සඳහන් වෙනවා කියනවා. මේ කියන්නේ අර පස්වන මහින්ද ගැන කියෙන්න ඕන. මෙහි සඳහන් රාජේන්ද්‍ර චෝල රජු විසින් ඉවනලද හමුදාව චෝල හමුදා විසින් බිසවහ රාජ්‍යත්වයේ සංගීතව ඔටුන සහිතව අල්ලාගත් පස්වන මහින්ද රජු වේ කියලා තියෙනවා. ඒක තමයි තියෙන්නේ අර අල්ලාගත් සෙනෙවියගේ නම ජයකොන්තන් හෙවත් මුවෙන්ත වේලර් කියන සෙනෙවියගේ නම ඒක මේ අපේ මේ මොනවද වංශ කතාවල නැති නම ඒක මේ සෙල්ලිපිය සඳහන් වෙනවා. ඒක එතකොට වඩාත් ස්ථිරයි මේ සාධකය. ඒ කාරණේ ඔප්පු වෙනවා එතනින්. ඊට පස්සේ පොළොන්නරුවේ තියෙන සිව දේවාල කීපයකත් මේ දෙමළ සෙල්ලිපි තියෙනවා. ඒ වගේම වෙල්ගම් විහාරයට කරපු පූජාවලක් තියෙනවා. වෙල්ගම් විහාරයටත් මේ ඔය චෝලයන් පූජා කරලා තියෙනවනේ ඒක දෙමළ සිංහල දෙගොල්ලොම පූජා කරපු ස්ථානයක් තමයි විශේෂ ස්ථානයක් තමයි දිරිගුණාමල වෙල්ගම් විහාර කියන්නේ. වෙල්ගම් විහාර තමයි තියෙන අර මුම්මුඩි චෝල මණ්ඩපම් කියලා දාලා රාජරාජ පෙරුම් පොල්ලි කියලා තමයි මේ වෙල්ගම් විහාර හැඳින්වෙන්නේ. ඒ විදිහට තමයි එතන තියෙන්නේ. මේ ඊට පස්සේ මේක සඳහන් වෙනවා මේ පළවෙනි රාජේන්ද්‍ර රජුගේ සෙල්ලිපියක් ඒ සෙල්ලිපියේ තියෙනවා ඒක මන්නාරමෙන් ලැබුණේ මාතොටින් ඒකේ තියෙනවා මේ රාජේශ්වර නම් ශිව දේවාලය එම රජුගේ ප්‍රාදේශීය නිලධාරියෙකු විසින් තනවන ලද බව සඳහන් මේ ශිලාලිපියක් තියෙනවා ඒ වගේම මේ තව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හම්බෙච්ච ශිලාලිපියක් තිබුණා මේ නානාදේශී
වෙළඳ සංස්ථාව මගින් සිව දේවාලය පිහිට වූ බව. ඔය නානාදේශී කියන්නේ කිසියම් ආකාරයකට මේ බහුජාතික සමාගමක්. ආදිම කාලේ බහුජාතික සමාගමක් තිබිලා තියෙනවා. නානාදේශී කියන්නේ අද කාලේ හැටියට බැලුවොත් බහුජාතික සමාගමක් කියලා හිතන්න පුළුවන්. මේ ඇත්තට මේකේ වෙන ජාතීන් ඉඳලා තියෙනවා. ඒක ගැන මේ මේකේ ලොකුට සඳහන් නැහැ. ඔක මග ගැන මේ පරිවර්තන මහත්තයා තමයි ඔක බහුජාතික සමාගමක් මේක කියලා අර්ථකථනය කරලා ලොකු විස්තරයක් කරලා තියෙනවා. ඒකේ මේ මේකේ තියෙන කුළුබඩු සැපේම වෙනුවෙන් කරපු රේගු කොටයුතු සඳහා ගොඩනැගිල්ලක් ඉදිකරා කියලා ඒ නානාදේශී වෙළඳ සමාගම උන් ගම්මිරිස් පවා එකතු කරලා තියෙනවා. ඔය පරිවර්තන මහත්මයා විසින් ඒ සෙල්ලිපිය ගැන විශේෂයෙන් කරුණු දක්වලා තියෙනවා. ඔහු තමයි කියන්නේ මේක ආදිම කාලේ බහුජාතික සමාගමක් වෙන්න ඇති කියලා. මේ බහුජාතික කියන වදන පස්සේ තමයි දැම්මේ. නමුත් මේ සියලු ජාතීන් කියන්නේ අඩු ගානේ දෙමළ ලංකාවේ සිංහල මිනිස්සු මැලේසියාවේ පැත්තේ කට්ටිය මේ අය කවුරුර එකතු වෙලා තමයි මේ සමාගමේ ඉන්න ඇත්තේ කියලා. ඊට පස්සේ මේ පළවෙනි විජේබහු රජුරුවන්ගේ තියෙන අර මේ වේලයිකාර සෙල්ලිපිය කියලා දළදා වහන්සේගේ ආරක්ෂාවට වේලයිකාර සෙබළුන් යොදාගත්තා කියලා සඳහන් වෙනවා. මේ මේ ඔය පළවෙනි විජේබහු රජුරුවන්ගේ සෙල්ලිපි. ඒතකොට පැහැදිලි ඒ කාලේ ඉඳන් දෙමළ ජාතික සෙබළු අපේ හමුදාවේ සේවය කරලා තියෙනවා. මේ අය මේ පරණදා මත කියන විදිහට වඩා විශ්වාසවන්ත සෙබළු හැටියට මොකද මේ රාජපාලනයට මැදිහත් නොවී කියලා. මොකද රාජ්‍ය පාලනය මේ කාලේ අවුලියවිල් වෙච්ච කාලය. රජුගේ ආරක්ෂාවට දළදා වහන්සේගේ ආරක්ෂාවට ඉඳලා තියෙන්නේ ওই වේලක්කාර සෙබළු. සිංහල සෙබළු නෙමෙයි. මොකද වුන් අර එක පැත්තකට පක්ෂ වෙයි කියන හින්දා වෙන්න ඇති මේ මේ දෙමළ පුලි හමුදාවක් අරගෙන හිටියේ. ඒ වේලක්කාර සෙල්ලිපියත් මේ අර ග්‍රන්ථ අක්ෂර හා දෙමළ අක්ෂර මිශ්‍රණයකින් තමයි ලියලා තියෙන්නේ. ඒවා සංස්කෘත ශ්ලෝකයකින් තමයි හුඟක් වෙලාවට ආරම්භ වෙන්නේ මේ ඒ සෙල්ලිපි. ඒ සෙල්ලිපි විජයබාහු රජුරන් හඳුන්වන්නේ ශ්‍රී සංඝබෝධි වර්මා. එවත් ශ්‍රී සංඝ ශ්‍රී විජයබාහු දේවාර කියලා තමයි හඳුන්වන්නේ. ඒ විදිහට තමයි කියලා ඒක හඳුන්වලා තියෙන්නේ. මේ මේ ඒ වගේම එක තැනක තියෙන ওই වේලක්කාර සෙබළුන් මේ එක අවස්ථාවක චෝල රට ආක්‍රමණය කරන්න කියලා රජතුමා නියෝගයක් දුන්නාම මේ 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 සෙබළු එක ප්‍රතික්ෂේප කරා කියලා. එතකොට ඒ පැහැදිලි ඒගොල්ලෝ චෝල දේශෙන් ඇවිල්ලා හිටපු ආරක්ෂක සෙබළු පිරිසක් බව පැහැදිලි ඒ දෙමළ ජාතික මේ වේලක්කාරය. ඒ වගේම මේ පරාක්‍රම බහු රජුරුවන්ට විසින් කරවපු සෙල්ලිපියක්. ඒකත් දෙමළහා ග්‍රන්ථාක්ෂරයන්ගෙන් ලියවන ලද සෙල්ලිපියක්. නාගදීපේ තියෙනවා. ඔය නාගදීපේ තියෙනවා මේ කෝවිලක් නාගපූෂණී අම්මාන් කියන කෝවිල. අනේ දොරටුවේ කෝවිල අසල දොරටුව අසල දිවල හොයාගත්ත ඒ මේ සෙල්ලිපිය. ඒක පරක් මේ පරාක්‍රම බහු රජුරුන් හඳුන්වලා තියෙන සකල සිංහල චක්‍රවර්ති දේව පරාක්‍රම භුජ කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඒක තියෙන්නේ ඒ අර්ථය තමයි විදේශිකයන් ඌරත්තුරේ සිටිය යුතුයි. ඌරත්තුරේ කියන්නේ කයිට්ස් වල සිටිය යුතුය. ඔවුන් ආරක්ෂා කළ යුතුය. වෙනත් වරායවලින් පැමිණෙන විදේශිකයන් අපගේ වරායවලට පැමිණ රැඳී සිටිය යුතුය. අප අලියතුන්ට සහ අශ්වයන්ට කැමැතිය. අලියතුන් අශ්වයන් ගෙන එන නැව මුහුදුපත් වීමේදී නැව බඩවලින් හතරෙන් පොංගක් රාජ්‍යයට පවරන්න ඕන කියලා ඒක මේ කොහොම හරි පැහැදිලි. ඒක වෙළඳ ගනුදෙනු පිළිබඳ ලියවපු මේ සෙල්ලිපියක්. ඒ කාලෙ ඉතින් දෙමළ වෙළඳ පිරිස් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව තමයි මේක මේ දෙමළ බසින් ලියන්න නැත්තේ කියලා තියෙන්නේ. හුඟක් වරායන් අසල ඔය වගේ ලියලා දිනු අරාබි බසින් ලියපු සෙල්ලිපි බව තියෙනවා ඒ වරායන් වල. මොකද අරාබි වෙළඳුනම් එන්නේ එයාට තේරෙන්න තමයි ඒ විදිහට ලියලා තියෙන්නේ. ඊට පස්සේ මේ තව විශේෂ සෙල්ලිපියක් තියෙනවා. මේ මේ ඉන්දියාවේ රාමේශ්වරම් වල තියෙන සෙල්ලිපියක්. ඒකේ තියෙනවා නිස්සංකමාල රජු ගැන ඉන්දියාවේ සඳහන් වෙනවා. ඔහු කියනවා මේ රාමේශ්වරම් වල නිස්සංකමාල රජුගේ සෙල්ලිපියේ තියෙනවා ඔහු යුද චාරිකාවක යෙදিলা මේ මේ යුද්ධයක් කරලා මේ ඒ ජයග්‍රහණය කරා කියලා රාමේශ්වරම් වල ඒ ලිපිය කොටවන ලද ගල්ලාසනේ ඔහු රජතුමා වාඩි වෙලා සිටමින් සංගීතයට සමන් දුන් බව සඳහන් කරලා තියෙනවා. ওই රාමේශ්වරම් වල තියෙන සෙල්ලිපිය. ඒකත් ඊ භාෂාවෙන් තමයි ලියලා තියෙන්නේ. දැන් ඊට පස්සේ
ඊටවසිනවා අර මේ චන්ද්‍රබානු කියන ආක්‍රමණයකයා ඔය පළවෙනි බුණේක බහු රජුරුන්ගේ කාලේ වගේ තමයි ඒක වෙන්නේ මේ මේ ඊට පස්සේ මේ චන්ද්‍රබානු තමයි මේ යාපනයේ නිදහස් රාජ්‍ය ආරම්භ කර ආරම්භකයේ කීට හැටියට පරණිතාන මුලදී අනුමාන කරේ මේ මේ චන්ද්‍රබානුව තමයි පරණිතාන මහත්මයා මුලින් ආරම්භ කරේ පස්සේ නමුත් එතුමා කිව්වා නෑ ඒක මාග හින්දා තමයි වෙන්නේ නැත්තේ කියලා ඔය මාග තමයි අර මේ යල්පාන වයිපමාල පොතේ මේ විජය කුලංගේ කියලා හඳුන්වන්නේ කාලිංග මාගව තමයි ඒක පරණිතාන මහත්තයත් රාසනායකනුත් ඒ කාරණය කියනවා මේ කාලිංග මාගව තමයි ඔය විජය කුලංගේ කියලා මේ ඔගේ තියෙන්නේ කියලා ඔහු මේ සිංගෙය ආර්යන් කියලා හඳුන්වලා තියෙනවා මේ මේ නල්ලූර් වල ඉඳන් තමයි ඔහු රජ කරන්නේ. ඒතකොට එතන ඉඳන් තමයි ඔය යාපනයේ දෙමළ පාලනය ආරම්භ වුණේ. දැන් අර වයිපමාලේ එහෙමනම් ඊට හුඟක් එහාට ඉතිහාසය කියලා තියෙනවා. නමුත් මේ මේක තමයි සාමාන්‍යයෙන් පිළිගන්න පුළුවන් කතාව. ඒ වගේම හතරවන බුණේක බහු රජුරුවන්ගේ ගඩලාදෙණියේ තියෙනවා මේ මහනුරුගේ තිබිච්ච ශිලා මේ ලිපියක්. ඒකෙත් සිංහල ඒකේ තියෙනවා මේ සිංහල හා දෙමළ ආදී වූ සේනා අමුදාවේ සේවය කරා කියලා නුවර යුගෙත් සඳහන් වෙලා තිනවා. ඒ වගේම හතරන බුණේක බහුවේ ගඩලා දිනේ සෙල්ලිපියේ ත්‍රි සිංහලාදීශ්වර කියලා තමයි ඔහු හඳුන්වලා තියෙන්නේ. නමුත් ඒ කාලේ වෙනකොටත් යාපනයේ ස්වාධීන රජ කෙනෙක් හිටියා. නමුත් හැමදෙස්සෙම යාපනයේ රජ කෙනෙක් හිටියත් නුවර රජුරුවන්ට තමයි හැමදෙස්සෙම ත්‍රි සිංහලාදීශ්වර කියලා හඳුන්වලා තියෙන්නේ. ඒ කියන්නේ රටේ පාලකයා හැටියට සලකලා තියෙන්නේ මේ ප්‍රධාන රජු. යාපනයේ සමහර විට වෙන රජ කෙනෙක් හිටියත් මේ සෙල්ලිපි වල සඳහන් කරලා තියෙන්නේ මේ විදිහට මේ එක තැනක අර මට මතකෙ ඉතින් ඉබන් බතු උද කොහෙද කියලා තියෙනවා යාපනයේ තමයි රජු ඉන්නේ මේ යාපනේ නෙමෙයි මේ නුවර තමයි රජු ඉන්නේ යාපනයේ ඉන්නේ සුල්තාන් කෙනෙක් කියලා. ඒ කියන්නේ යාපනයේ වෙන පාලනයක් තිබුණාට ඔහු රජු හැටියට නෙමෙයි ඉඳලා තියෙන්නේ. සමහර කාලවල යාපනයේ රජු ප්‍රබල වෙලා මේ මේ නුවර රජවරුන් ඔහුට මේ බදු ගෙවන තත්ත්වෙකුත් තිබිලා තියෙනවා කාලවල මේ මොකද දුර් රාජ්‍ය දුර්වලනකොට. නමුත් පිළිගැනීම තමයි ඒක යාපනයේ රජු යාපනයේත් ඒගොල්ලෝ රජවරු හැටියට නෙමෙයි හුඟක් කියලා සැලකෙන්නේ. සලකන්නේ ඒගොල්ලොත් මේ මහනුවර හිටපු රජු තමයි රජු හැටියට සලකන්නේ. දැන් මං කියවර මේ කාලිංග මාග තමයි මේ 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 අරක මේ මේ සිරි මේ මේ විජය කුලංගේ කියලා හඳුන්වන්නේ කියන එක ඒක මේ තියෙනවා. ඒ වගේම මේ මහනුවර දිස්ත්‍රික්කයේ මැදවල සන්නසෙත් තියෙනවා මේ මේ යාපනයේ හිටපු ආර්ය චක්‍රවර්ති සහ තුන්වන වික්‍රමබාහු රජුරුවන්ගේ අතර ඇතිවෙච්ච ගිවිසුමක් ගැන තියෙනවා. ඒ ගිවිසුමේ තියෙනවා ගම්පොළ රාජධානියට ගම්පොළ රාජධානියෙන් අයබදු එකතු කරන්න යාපනයෙන් එව්වා කියලා මේ මේ දූති. ඒ කියන්නේ රාජ්‍ය දුර්වල වෙනකොට වෙච්ච දේවල්. ඊට පස්සේ අපි දන්නවා 6 වෙනි පරාක්‍රම බහු රජුරන්ගේ කාලේ තමයි සපුමාල් කුමාරයා ගිහිල්ලා ඒ යාපනයේ මේ මේ පරාක්‍රම බහු රජුරන්ගේ රාජධානියට එකතු කරගත්තේ. එතකොට ඔහු තමයි ලංකාව අවසාන අවස්ථාවට එක්සීසත් කරපු රජතුමා. මේ 6 වෙනි පරාක්‍රම බහු රජතුමා ඔහු මහනුවර හිටපු පාලකයාවත් අනුරාධපුරයේ මේ මේ යාපනයේ හිටපු මේ අර්ජචක්‍රවර්තිවත් පරාජය කරලා ඊට පස්සේ ඔහුගේ කාලේ ජෝතිය කියලා සිටුවරෙක් මේ මහනුවරත් කැරලක් ඇති කරනවා. ඒකත් මේ පාලනය කළ එක්සීසත් කරපු රජතුමා. ඒ කියන්නේ ඒ කාලේ ඒ කාලේ ලියවිච්ච කුගිල සංදේශය ලියන්නෙම යාපනයට යන්න දෙවුන්දර ඉඳන් කෝකිලා යන්නේ යාපනයට සපුමල් කුමාරයාට ආශිර්වාදන්න. ඒ වගේම සැලලින් සංදේශෙත් තිබෙනවා මේ සපුමල් කුමාරයාගේ අර ප්‍රසිද්ධ කවියක් තියෙන අර බල සේනා මේ යාපා පටුන ජයගෙන එනවා කියලා. ඒ එතකොට ඒ ඉවෙනුත් පැහැදිලි මේ මොහු මේ යාපනය මේ ජයග්‍රහණය කරා කියලා. ඒ වගේම මේ නළුරු කෝවිල ඉදි කරන්න ඇත්තෙත් සපුමල් කුමාරයා කියලා අදහසක් තියෙනවා. සීල 100ක් විස්තරව කියන්නත් බැහැ. නමුත් ඒ ඒ කෝවිලේ මේ ගයන මේ ස්තෝත්‍රවලත් මේ බුණේක බාහු කියලා කියවෙනවා. සපුමල් කුමාරයා කියලා කියනවා මම හරියටම දන්නේ නැහැ. නමුත් අර මේ
ඒකටත් ගැලපෙන්නම මේ යාල්පාන වයිපමාලේගේ කියලා තියෙනවා මේ නළුරු කෝවිල ඉදිරි කරන්නේ බුණක බාහුව කියලා ඇමති කෙනෙක් කියලා. හැබැයි ඇමති අර දෙමළ රජතුරුගේ ඇමති කෙනෙක් ඉදිරිය තමයි හුම් සඳහන් කරලා තියෙන්නේ. පස්සේ කාලේ බුණක බාහුව නම් ඉන්නේ මේ 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 සපුමල් කුමාරය රජ වෙනවනේ. එතකොට එතකොට සපුමල් කුමාරයත් බුණක බාහුව යාල්පාන වයිපමාලේ පොතේ ලියනවා අර දෙමළ මේ පාලකයාගේ ඇමතිවරයෙක් කියා ඉන්දියාවෙන් ආපු බුණක බාහුව කියලා කියලා. එතකොට අර මේ යාල්පාන මේ මේ නළුරු කෝවිල ඉදිකරේ අර බුණක බාහුව කියලා තමයි වයිපමාලේ තියෙන්නේ. මේ මේ පරක්‍රම බාහුවගේ සපුමල් කුමාරයා වෙච්ච බුණක බාහුව නොවන විදිහට තමයි අර මේ වයිපමාලේ ඉතිහාසය සඳහන් කරන්නේ. හරි. දැන් අපි මේ මෑත කාලීන ඉතිහාසය කියලා තියෙනවා. ඊට පස්සේ මේ පොතේ යාපනයේ මේකේ මෑත කාලීන ඉතිහාසය දැනගෙන දැනගන්න මේක කියනවා මේ යාල්පාණම් වයිපමාලේ වෙනත් ක්ෂේත්‍ර පොතපතෙහි යාල්පාණම් යන අන්ධ දක්ෂ වීණා වාදකයෙකු හට දුන් පටුමුගමක් ලෙස විස්තර කරයි කියලා. ඊට පස්සේ බොහෝ දුරට මේ මේකේ තියෙන්නේ මේ මේ යාල්පාණ වයිපමාලේකින් ගත්තු කතන්දරයක් තියෙනවා. යාපනයේ ප්‍රථම පාලිකාව ලෙස සැලකෙන විජය කුලෙන්ක සිට තවත් පාලකයන් 11 දිනක් මේ ප්‍රදේශය පාලනය කර ඇත කියලා කුලශේකර වික්‍රම වරෝදේ මාර්තණ්ඩ පුන පෝෂණය කියලා ඒ මේ 11 දිනා ගැන තියෙනවා. ඒව යාල්පාණ වයිපමාලෙන් aran තියෙන්නේ. ඊට පස්සේ කියන යාල්පාණ වයිපමාලෙහි සඳහන් පාලන වකවානු පිළිවෙත මෙහි සඳහන් නොවේ කියලා තියෙනවා. ඒකත් ටික කියලා ඊට පස්සේ යනවා යාපන අර්ධද්වීපයේ පිහිටි වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථාන කියන දෙවන පරිච්ඡේදයට මේ පොත. ඒකේ පළවෙනිම ඔවුන් සඳහන් කරන්නේ යාපනයේ කොටුව. කොටුව මේ පෘතුගීසි පාලනය සමයේ ඉදි කරලා ලාංකේයයන්ගේ කාලෙත් ඉදි කරපු එකක්. යාපනයේ කොටුව අපි දන්නවා මේ ටික අද බලන්න පුළුවන් ගියොත්. කොටුව කාලේ මේ යුද්ධ කාලේ මේකේ යුද හමුදා කඳවුරුකොත් තියලා කඳවුරට පහර දීලා බොහොම අසීරුවෙන් එතනින් අපි කඳවුරු බේරගෙන මේ කඳවුර යාපනයේ කොටුව අතරලා දාලා ගියේ. මේක මේ චතුරස්රාකාර හැඩයට නිම කරන ලද මුල් කාලේ වෙච්ච බලකොටුව. පස්සේ ලන්දේසින් විසින් අර පංචාශ්‍රාකාර හැටියට නිම කරලා තිනවා. අක්කර 60 ගණනක් 64ක් පුරාවට විහිදුණු බලකොටුවක් තමයි මේක තියෙන්නේ. මේක මේ ඉන්දියන් සයුරේ පිහිටි හොඳම දෙවන හොඳම බලකොටුව කියලා තමයි මේකලු සැලකුවේ. හොඳම ඉන්දියන් සයුරේ පිහිටි හොඳම බලකොටුව සහ මේ මේ ලන්දේසි සිනිදි කරපු දෙවන හොඳ බලකොටුව හැටියට තමයි සලකන්නේ. මේක මේ අදත් බලාගන්න පුළුවන්. ඒකේ මුල කුටි කාලතුවක් පුරන්දවපු දැන් උමා මාර්ග මේ සියල්ල තියෙනවා මේ මේ කොටුවේ. ඊට පස්සේ මේක සඳහන් වෙනවා මේ පුතුරුහි නිලාවරේ පුදබිම කියලා. දැන් නිලාවරේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඒකේ තියෙන මේ 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 අර පොකුණක් නිසා. මේ ඒ පුකුණ බලන්න තමයි අපේ මෙහින් ලංකා දකුණින් යන මේ සංචාරකෝ කියන්නේ මේ අර පතුලක් නැති ලිඳක් මේ කියලා තමයි ඒක හඳුන්වන්නේ. මෑත කාලින් මේ පුරාවිද්‍යා කණ්ඩායමක් මුහුදු පුරාවිද්‍යාඥයෙකු විසින් ගවේෂණය කරලා ඒකේ පතුලක් තියෙනවා කියලා හොයාගත්තා. මේ මේ මීටර 50ක් විතර ගැඹුරෙන් මේ මේ පතුල තියෙනවා කියලා සොයාගත්තා. ඉතින් අපි යන්නේ අර ඒ පතුලක් නැති කොකුණ බලන්න නැත්නම් ලිඳ බලන්න තමයි යන්නේ. නමුත් එතන මේ මේ පැරණි බෞද්ධ විහාරස්ථානයක් තිබිලා තියෙනවා. මේ 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 ගැන අර මේ මේ බැල්දියස් පිලිප්ස් බැල්දියස් කියන දේවගතිවරයාගේ පොතේ තියෙනවා මේ ලිඳ ආසන්නේ විහාරස්ථානයක් තිබූ බව. සහ එම ඒ ඒ අසල සිංහල හා පෘතුගීසි අතර සටනක්ද පැවති බව සඳහන් වෙනවා. මේ අර මං කිව්වේ 1917 පොලි පිරිස් මහත්මයාගේ ලිපියේ මේ 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 ස්ථානයේ තියෙන බෞද්ධ පුරාවස්තු ගැන සඳහන් කරලා තියෙනවා. මේ ස්ථානයෙන් හම්බෙච්ච බුද්ධ ප්‍රතිමාවක් යාපන පුරාවිද්‍යා කෞතුකාගාරය දැන් ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ මේ පැරණි බෝධියකුත් මේ ස්ථානයේ තිබෙනවා මේ මේ නිලාවරේ පුදබිම ගාවට. නමුත් අපි කවුරුත් ඒක මේ පුදබිමක් හැටියට සලකන්නේ නැති එක තමයි කනගාටුවට කරුණේ. මේක සිංහල රජ සමයේ බුද්ධමුව කියලා හැඳින්වෙච්ච ගම්මානය කියලා තමයි සැලකෙන්නේ මේ 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 ස්ථානේ.
එතකොට ඒක තමයි මේ මෙතන සඳහන් වෙන එක බෞද්ධ සිද්ධාස්ථානයක් යාපනයේ. ඊට පස්සේ අපි වෙනවා කන්දරෝඩේ පුරාවිද්‍යා ස්මාරක වලට. මේක මේ මහරහතන් වහන්සේලා 69කගේ ධාතුන් වහන්සේලා නිධානය කරලා නිදන් කරලා හදපු මේ ස්තූප කියලා හඳුන්වනවා. ලංකාවේ කොහෙවත් නැති ස්තූප ටිකක් තියෙනවා. දැකලා ඇති ඡායාරූප මට මේ අන්තර්ජාලයෙන් ගන්න බැරි වුණා. මේ වෙලාවට මේ ඡායාරූප ටිකක් වෙන්න ගන්න මේ මේ වර්තමාන ඡායාරූප ටික මේක බ්‍රිතාන්‍යයන් විසින් අක්කර 72ක් මේ රක්ෂිත කලාපයක් ලෙස මේක පත් කරලා තිබුණ කන්දරෝඩේ මේ බුතබිම. ඒ වගේම කැණීම් කටයුතු කරපු ස්ථානයක් තමයි 1965 දී චාල්ස් බඩුකුමර මහත්මයා මේකේ පුරාවිද්‍යා කැණීම් කරලා ක්‍රිස්තු වර්ෂ 910ට අයිති පුරාවස්තු මතු කරගෙන තියෙනවා. අර මේ මේ ස්තූප 21ක් සහ තවත් ස්තූප 36ක පාදව මතු කරගන්න හම්බ වෙලා තියෙනවා මේ මේ කැණීම් වලින්. ඊට පස්සේ මේ යුද්ධයෙන් පස්සේ 2011 කැණීම් කරන්න ගත්ත ආචාර්ය සිරාන්දරණේ කරලා නිවල් පෙරේරා සහ යාපන විශ්වවිද්‍යාලයේ අර ක්‍රිෂ්ණ රාජ් මහාචාර්ය සහ පුෂ්පරත්න වගේ මහාචාර්යවරු මේ කැණීම් කරලා සොයාගෙන තියෙනවා මේ මේ මානව ජනාවාස පව මේ ප්‍රදේශයේ තිබිලා තියෙනවා කියලා. ඒ කියන්නේ අනුරාධපුර සහ තිස්ස මහරාමය වගේ පැරණි ජනාවාස හා සමාන කාලයකට තමයි මේ කන්දරෝටේ ප්‍රදේශයේ තියෙන මේ නටබුන් වලින් හොයාගන්න මේ පුරාවස්තු වලින් හොයාගන්න අනුව කාල සීමාව මේ පැමිණෙන්නේ. කන්දරෝඩේ ගැනත් මුල්වරට කරුණු දක්වලා තියෙන්නේ මෑත කාලේ පෝලි පීරිස් මහත්තයා තමයි. ඔහු 1940 මේක කැණීම උත් කරනවා මෙතන. ඔහු ඊට පස්සේ 1970 තමයි අර විමලා බෙග්ලි මහත්මිය මේ කැණීම් කරන්නේ. ඒ වෙලාවේ මේ මේ කානේලියන් පාෂාණයෙන් කරපු මුද්දක් හම්බුණා කියලා තියෙනවා. මේ මේ මේක මෙතන තිබිලා හම්බෙලා තියෙනවා. ඒ වගේම මේ පබලු වීදුරු වීදුරු කාසි කානේලියන් මුදු පාෂාණ කැබලි මැටි මුද්‍රා බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් පාත්‍ර වගේ ඒවා හම්බෙලා තියෙනවා. මම හිතන ප්‍රියන්ත මහත්තයා දාලා තියෙනවා මේ දැන් ওই කන්දරෝඩේ දැන් තත්ත්වය තමයි ওই තියෙන්නේ. එක ළඟ ළඟ තියෙන චෛත්‍ය ගණනාවක් තියෙනවා මේ ලංකාවේ ওই වගේ ස්ථානයක් තියෙන ඕක පමණයි. චෛත්‍ය 60ක් තිබුණා කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් 60ම නැහැ. මේ නමුත් හොඳ මට්ටමේ දැන් ওই ටික ඉතුරු වෙලා තියෙනවා හොඳ මට්ටමට. දැන් ඊට පස්සේ තව එකක් තියෙනවා මේ මායක්කාහි විපරිමලයේ ප්‍රාග්ඓතිහාසික ස්ථානය කියලා. මේකත් ප්‍රාග්ඓතිහාසික ස්ථානයක් හැටියට තියෙන්නේ මේ පැරණිම මේ ඒ වගේම යාපනයේ තියෙන මේ කිට්ටු කිලිනොච්චපේතේ තියෙන ඉරණමඩු සහ බුන්දල ප්‍රදේශයේ තියෙන මිනිහගල්කන්ද කියන ස්ථානවල තමයි ලංකාවේ ප්‍රාග්ඓතිහාසික මානව මේ පුරාවස්තු හම්බෙන්නේ. පැරණි ඒවා අදට අවුරුදු 125,000කට පැරණි මේවා කියලා තමයි සැලකෙන්නේ. ඒ මට්ටමට අයිති එකක් තමයි මායක්කයිහි මේ මේ ප්‍රාග්ඓතිහාසික ස්ථානය. ඒක මේ පේදුරු තුඩුව කිට්ටුව තියෙන යාපනේ. ඒකෙන් දැන් කැණීම් කරගෙන යනවා. ඊට පස්සේ මේකේ සඳහන් වෙනවා නාගදීපය. නාගදීපය කියන්නේ යාපනයේ ඉඳන් කිලෝමීටර් අපේ නගරයේ සිට කිලෝමීටර් 7ක් පමණ දුරින් ගොඩබිමට සම්බන්ධ නොවි පවතින හුදකලා දූපතක් අවුරුද්දානවා නාගදීපේ. අතීතයේ නාගයන් විසූ දිවයින අනාවරතෙන් නාගදීපේ යන නමද Hindu භක්තිකයන් මණිපුරම් යන නමින්ද ද්‍රවිඩ භාෂාවෙන් තේරුම ඇතුව නයිනතිම් යන නමින්ද මේ දූපත හඳුන්වනවා කියලා තියෙනවා. අර දිවන මේකේ කියන බුදුන් වහන්සේගේ දිවන ලංකා ගමන සිදු වූ නාගදීප භූමි පරිශ්‍රයේ රාජායතර ජයදීත බෝධීන් වහන්සේද වැඩ සිටියේ කියලා. බුදුහමඳුර දිවන වතාවට ලංකාවට එනකොට අර එතන රාජායතන මේ කිරිපල් ඔකේ හිටපු මේ දේවතාවය තුක් දෙව්වත් ආවා කියනවා. ඒ ඔහුගේ විමානය එහෙම නැත්නම් ඒ ගහක් ගලවගෙන තමයි ආවා කියන්නේ. ඇවිල්ලා තමයි එතන තමයි ඔය මේ ඒ ගහ හිටියවා කියනවා රාජායතන කියන මේ කිරිපල් රුක හිටුවා කියනවා. ඒ විදිහට තමයි ඔක රාජායතන වෙන්නේ. මේ රාජායතන චෛත්‍ය කියලාත් පස්සේ චෛත්‍ය කුතෝතන ඉදි කරලා තියෙනවා කියලා කියනවා. සමහරු හිතනවා ඒක නාගදීප දූපතේ නෙමෙයි අර යාපනයේ තමයි ඔක කොහේ හරි තියෙන්නත් ඇත්ත කියලා. ඒක ස්ථිර නෑ. කොහොමද නාගදීප දිවයිනේ මේ මේ යම් කිසියක් තිබිලා තියෙනවා. ඒ වගේම අර මේ කවුරු හරි මට හරියට මතක නැහැ මහාචාර්යතුමෙක් පරණිතාර මහත්මයා හරි කවුරු හරි කියලා තියෙනවා මේ පෝලි පිරිස් මහත්මයා හරි අර අර මේ මැණික් පුටුව
මිනි පළඟ කියන එක නිදන් කරලා හැදුවේ කන්ද රෝඩේ කියලා. මේ මේ ওই චෛත්‍යවල තමයි ඒ මිනි පළඟ එහෙම නැත්නම් මැණික් පුටුව නිදන් කරලා තියෙන්නේ කියලා. ඒක අතීත ස්ථිර නෑ අදහසක්. ඊට පස්සේ යාපනයේ නල්ලූර් කදිරේෂන් කෝවිල ඒක තමයි මම කිව්වේ අර මේ මේ වයිපමාලේ අර තියෙන මේ 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 වෙන කතාවක් මේ මේ නමුත් අපි හිතන්නේ මේ අර බෝනික බාහු රජතුමා විසින් ඉදි කරා කියලා මේ පුරාවිද්‍යා මේක හැබැයි දැන් මේ අද තියෙන්නේ මේක පස්සේ මේ ගොඩනගපු ගොඩනගලා තියෙන නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා මේ ක්‍රිස්තු වර්ෂ 948 දී පමණ මේක මේ ගොඩනගපු එක මේ ප්‍රතිසංස්කරණයට ලක් කරලා තියෙන නවාංග එකතු වෙලා තියෙනවා අද තියෙන මේ මේ කෝවිල ඊට පස්සේ මේ හැමන් හිල් බලකොටුව කියලා එකක් තියෙනවා කයිට්ස් වල මේ තියෙන බලකොටුවක් ඔය හැමන් හිල් වල තියෙන මේ දුප්පතක් මැද තියෙන බලකොටුව තමයි ඔය රෝහණ විජේරෝ ඇතුළු ජනතායිත්ති පෙරමුණ අය 1970 විතර මේ 71 කැරලෙන් පස්සේ රඳවලා තිබ්බේ ඔය හැමන් හිල් බලකොටුවේ ඊට පස්සේ තියෙනවා අර කීරමලි ඓතිහාසික පොකුණ සහ එතනම තියෙනවා නගුලේශ්වරම් කෝවිල ඒ කීරමලි පොකුණේ මේ ජලයේ ස්නානය කරාම නොයිකුත් අර රෝගාබාධ සුව වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා ඊට පස්සේ මො වල්ලිපුරම් රන්සන්න සහමු භූවි ඒක ගැන අර මං කිව්වේ යාපනයේ හිටපු අර ජේපී ලුවිස් කියන මේ මේ දිසාපතිවරයා විසින් සටහන් කරලා තියෙනවා මේ සඳහනක් ඔහු කියනවා මේ පේදුරු මුදුවරලේ සිට පේදුරු තුඩට යන මාර්ගයේ ඊට තවත් සතමුන් දෙක තුනක් ඈතට යමු කියලා එම වෙරළවඩ මාර්ගයේ අවසානයේ වල්ලිපුරම් නම් ගම්මානයක් පිහිටයිද ඇත වැලිගොඩ මත විශාල විෂ්ණු කෝවිලක් තිබේ මෙම කෝවිල තම මෑතකදී ගොඩනැගීමට ආරම්භ කර ඇති අතර තවමත් නිමවමින් පවතී එහි සිටින බ්‍රාහ්මණ පූජකවරයා මට පැවසුවේ උතුරට සහ දකුණට මුහුද අතර ගඩොලින් බඳින ලද ප්‍රාකාරයක නටබුන් දැකිය හැකි බවයි මෙම ප්‍රකාශය සඳහා ප්‍රත්‍යක්ෂ සාධක වශයෙන් වැල්ලහාරා ගඩොල් කැඹිලි කීපයක් මතුකොට ඔහු විසින් පෙන්වනු ලැබීය මෙයට යාර 50ක් පමණ ඊසාන දෙසින් බුදු පිළිමයක්ද මතු කරගෙන ඇත 1902 පමණ වන විටතේ කෝවිලේ ගබඩා කාමරයේ එය තබා තිබුණු අතර ඒමට බාර දෙන ලෙස පූජකවරයාට මම කීවෙමි. ඊට පස්සේ ඔහු කියනවා මම බුදු පිළිම යාපනයේ පැරණි උද්‍යානයේ ඇති බෝගස් දෙක තුනෙන් එක් බෝගසක් යට චුන්නක් කම්බලින් ගෙන ලද වෙනත් බුදු පිළිමයක්ද සමග තැන්පත් කරනු ලැබිය කියලා. 1906 වර්ෂයේදී වල්ලිපුරම් බුදු පිළිමේ ඉතා පැරණි ක්‍රමයට ඇත්තය සැලකූ සියම් රජු ඒ ලබා ගැනීම උත්සාහ කර අතර මම කලින් කිව්වා බ්ලේක් ආණ්ඩුකාර වර්ෂයෙන් මේක ලබා දුන්නා කියලා. ඒ වගේම මෙහි තිබී සොයාගත් රන් කාසියක් පොලිස් විධානය වෙත තිබුණු බව වල්ලිපුරම් වෙත පැමිණි මට දැනගන්න ලැබිණි. 1890 දී සොයාගත් මෙම කාසිය මා වෙත ලබාගෙන හඳුනා ගැනීම සඳහා බෙල් මහතා වෙත යවන ලදී. මෙම කාසිය කවලම් රත්රන් වලින් සෑදු ඉරක හෝ දරක නම් සිංහල කාසියක් බව සොයාගෙන ඇත. ඊට මදකලකට පසුව ඕලන්ඩර් කියන පියතුමාගෙන් අර්ධද්වීපයේ ඉතා බටහිර වන්නට පිහිටා තිබූ පණ්ඩතෙරේ පුහි මෑතකදී කියලා ගැනීමකින් සොයාගන්න ලද තඹ කාසි හතරක් මා වෙත ලැබිණි. ඒවා ලීලාවතී රජිනගේ කාසි ලෙස හඳුනාගෙන ඇත. මේක මේ මේ 1902 යාපනයේ හිටපු මේ ජේපී ලුයිස් කියන මේ දිසාපතිවරයා විසින් තබපු මේ සටහනක් තමයි මම කියන්නේ. එක්කල් ඉඳන් මේ ප්‍රදේශය එතකොට මේ වල්ලිපුරම් අර මේ 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 භූමියේ තිබිලා තමයි අර වල්ලිපුරම් රන් සන්නස හම්බ වෙන්නේ. වසඹ රජුරුවන්ගේ කාලේ අර චෛත් විහාරස්ථානේ ඉදි කරා කියලා තියෙනවා. ඒ වගේම අර ඊට පස්සේ තියෙනවා මේ කයිට්ස් බලකොටුව ගැන කයිට්ස් බලකොටුවේ ගැන තියෙන කයිට්ස් බලකොටුව සහ සුසාන භූමිය කියලා විතරයි කයිට්ස් වල තිබිච්ච බෞද්ධ විහාරස්ථානය ගැන කිසිම සඳහනක් මේ පොතේ නැහැ. ඊට පස්සේ යාපනයේ පුරාවිද්‍යා කෞතුකාගාරය ගැන සඳහනක් තියෙනවා. මේ කෞතුකාගාරය ඉදි කරලා තියෙන්නේ මේ මේ අර ආරුමුග නාවලර් කියන පඬිතුමා හිටපු ජීවත් වෙන හිට භූමිය කියලා තියෙනවා. ඔහුට අයත් මේ භූමිය වගේ තමයි මේ කෞතුකාගාරය ඉදි කරලා තියෙන්නේ. මේකේ විශේෂයෙන්ම අර පෝල් පීරිස් මහත්මයා කන්තරෝඩේ සිදු කරලා අනාවරණය කරගත් පුරාවස්තු රසක් මේ මේ යාපනයේ මේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබලා තියෙනවා. බුදු පිළිම කොටස්, මැටි බඳුන්, පබළු මාල, වීදුරු කරඬු ආදී පුරාවස්තු තියෙනවා. වැඩිපුරම තියෙන බෞද්ධ පුරාවස්තු තමයි මේ යාපනයේ කටුකේ. මේ ඊට පස්සේ පස්ස කාලේක හම්බෙච්ච කාලතුවක්කු කොටස්
මේ මේ ශිලාලේඛන වගේම මේ මේ ශිව දේව ප්‍රතිමා සහ කතෝලික ආගමේ යම් යම් දේවලුත් මෙතන ප්‍රදර්ශනයට කරලා තියෙනවා. ඒ වගේම මේ යාපනය එකක් තියෙනවා ඔය මේ සංගිලියන් මන්ත්‍රි මාලිගය කියලා. ඒකත් මේ ওই විදිහට මේ 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 අන්තර්ජාලය බැලුවොත් බලන්න පුළුවන් මේ ගොඩනැගිල්ල. ඒක මේ පැරණි මන්ත්‍රි මාලිගා ගොඩනැගිල්ල කියලා තමයි තියෙන්නේ අල්ලුර වල තියෙන්නේ. මේ මේ මේක මේ 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 රජ වරුන් බොහෝ බිසව වරුන්ගේ මාලිගාවක් හැටියට තමයි සැලකෙන්නේ මේ මේ ගොඩනැගිල්ල. මේක හොඳ தත්ති තියෙනවා දැනටත් මේ මේ මන්ත්‍රි මාලිගය කියන එක සංගිලියන්ගේ. මේකේ ඉදිරිපස පිවිසුම පොදුගීසි කාලයේ නැවත ඉදි කරන්න ඇති කියලා තමයි මේ තියෙන්නේ. ප්‍රධාන දරුවෝ මේ තම්බයිය පිල්ලේ කියන කෙනෙක් 1890 දී සදාහන කරපු ශිලා ලිපියකුත් තියෙනවා පස්සේ කාලෙක 1890. ඒ වගේම මේ තව එකක් තමයි ආපනේ තියෙනවා මේ සංගිලියන් තෝප්පු හෙවත් සංගිලියන් දොරටුව කියලා එකක්. තුරු මේ දොරටුවක් නිකන් මේ ප්‍රාකාරයක් වගේ පුඩි දොරටු ගෑල්ලක් තියෙනවා ඉතුරු වෙලා. මේ ඒක මේ මේ නල්ලූර් පේදුරුතුඩු මාර්ගේ තියෙන්නේ. පැරණි මාලිගයට ප්‍රවේශ වෙන දොරටුව ලෙස තමයි මේක සැලකෙන්නේ. නිකන් මකර තොරණක් වගේ මේ තියෙන එකක් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙන්නේ ඒ ස්ථානේ. ඊට පස්සේ තව තියෙනවා මේ මේ ජමුනාරි පොකුණ කියලා එකක්. යාපනයේ නල්ලූර් කෝවිල කිට්ටුව තමයි මේ ජමුනාරි පොකුණ කියලා කියන එක මේ සඳහන් වෙන්නේ. ඒකේ පිළිමදත් මේ මේ ඒවා කවදා ඉදිකරේ කියන එක පිළිබඳ ස්ථිර මතයක් නැහැ. මේ කොයි කෙනෙක් ඉදිකරාද කියලා සමහරු හිතනවා මේක පරාජයසේකර රජු විසින් ඉදිකරන්න ඇති කියලා. නමුත් ස්ථිර නැහැ. ඊට පස්සේ අර නාගදීප දූපතේ නයිනතිව් කියන එකේ තියෙනවා නාගපෝෂණී අම්මාන් කියන කෝවිල. ඒක පැරණි මේ Hindu කෝවිලක්. පෘතුගීසින් කාලේ මේක විනාශ කරාට පස්සේ මේ 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 නැවත ඉදිකරලා තියෙනවා. පස්සේ කාලෙක තමයි මේක පෘතුගීසින් විනාශ කරාට පස්සේ නැවත මේ කෝවිල ඉදිකරලා තියෙන්නේ. ඊට පස්සේ මේ කරේ නගරවල තියෙනවා විහෙර පිට්ටි කියලා නටබුන් ප්‍රදේශයක්. මේකේ ගල්කණු එහෙම දැන් මේ දැන් මේ මේ 2016 පොත ලියද්දි තිබිලා තියෙනවා මේ ගල්කණු පාදම් ගල් විනාශන වූ බුදු පිළිම කොටස්. ඊට පස්සේ වූ බුදු පිළිමක කොටස් මේ වර්තමානයේ මේ ගොඩැල්ලෙන් 4-3ක් පමණ විනාශකට ඇත කියලා තියෙනවා. ගොඩැල්ලක් කියන්නේ සාමාන්‍යයෙන් පැරණි චෛත්‍යය තියෙන ඇත්ත කියලා තියෙනවා. දැන් ඉතින් එතන මේ ගල් ගොඩක් පමණයි තියෙන්නේ. කුඩා ඡත්‍රයක් පොත් කැරල්ලක් කුඩා ඡත්‍රයක් විය හැකි කොටසක් තියෙනවා. අසල නිවසක තබා ඇත කියලා තියෙනවා. ඒ වගේම කරඬුවක් තැන්පත් කිරීම යොදාගත් ගල් භාජනයක්. මේ වගේ දේවල් මේ මේ ස්ථානයේ තියෙනවා. මේ විහෙර පිට්ටි කියන නටබුන් කියලා එක දෙන මේ යාපනයේ මේ පොතේ සඳහන් වන බෞද්ධ පුරාවස්තු ස්ථාන 6න් තවත් එකක් තමයි විහෙර පිට්ටි කියන මේ ස්ථානේ. ඊට පස්සේ මේ ඩෙල්ෆ් දූපති ගැන මෙතන තියෙනවා. මේ ඩෙල්ෆ් දූපත ගැන සඳහනක් තියෙනවා. ඒක තියෙනවා අර හිරිගලින් නෙලපු මේ පරවි පූඩුව ඩෙල්ෆ් දූපතේ. ඒක මට මේ ඡායාරූපේ දාන්න බැරුණා. ඒක හරි ලස්සන මේ පරවි පූඩුව. ඒකත් අන්තර්ජාලය බලන්න පුළුවන් ඩෙල්ෆ් වල මේ පරවි පූඩුව කියලා. පැරණි කාලේ හිරිගල් වලින් හදපු පූඩුවක්. මේ ඒ වගේම ක්වින්ස් ටවර් කියලා එකක් තියෙනවා. ඒක මිනින්දෝරු මේ කුළුණක් මේ තියෙනවා. අර බයෝබැබ් කියන විශාල ගස් තියෙනවා. මනාර මෙහෙමත් තියෙන ගහක් තියෙනවා මේ ඩෙල්ෆ් දූපතේ. ඒ වගේම ඩෙල්ෆ් දූපතේ තියෙනවා මේ නටබුන් සහිත ස්ථානයක්. ඒක බෞද්ධ නටබුන් සහිත ස්ථානයක් කියලා තමයි හඳුන්වන්නේ. විශාල මේ ප්‍රමාණයෙන් විශාල වූ අඩි 34 විශ්කම්බයෙන් යුත් ප්‍රධාන ස්තූපයේ මෑතකාලීන සංරක්ෂණය මගින් අඩි 3ක් පමණකින් පවන උස්කර ඇත කියලා තියෙනවා. මේක චෛත්‍යයක්. මේක ඩෙල්ෆ් දූපතේ තියෙන පුරාවස්තුවක් හැටියට තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. මේක තමයි මේ මේ ස්ථාන 6යි මං කිව්වේ. මේකේ සඳහන් වෙන්නේ බෞද්ධ ස්ථාන 6. ඒ 6න් එකක් තමයි ඕක. ඊට අමතරව කන්ද රෝඩෙන් හම්බ වෙච්ච අක්ෂර සහිත මැටි කැබැල්ල ගැන විස්තරයක් මේකේ සඳහන් කරලා තියෙනවා. ඒකේ සමහර අක්ෂර මා අක්ෂරය ආදී සොයා ගන්න පුළුවන් කියලා තියෙනවා. සද්දමංගල කරුණාරක්ක පුරාවිද්‍ය කොමසාරිස්තුමා තමයි මේ සටහන දාලා තියෙන්නේ.
ඊට පස්සේ මේ මහාචාර්ය කාර්තික ඉන්ද්‍රපාල මහත්මයා කියලා දිනවා මේ මෙම ලේඛන නිවැරදිව කීමට කිසි දුෂ්කරතාවයක් නොමැත. ඉතා පැහැදිලි ලෙස අක්ෂර කොටා ඇත. ඒ අනුව මෙම කියවීම දතහ පත ලෙස හඳුනාගෙන ඇත. මෙහි ඇති අක්ෂර ශ්‍රී ලංකා විවිධ පළාත්හි ඉපැරණි බ්‍රාහ්මී අක්ෂර සහිත ලේඛනයන් හා සමාන වන අතර ක්‍රිස්තු පූර්ව 200 වසරට පමණ අයත්ය. මෙහි අදහස නම් දතහ පත එවත් දාටගේ පාත්‍රය යනුයි. ඒක තමයි කියන්නේ. මේක දාටගේ පාත්‍රය කියන අදහස කියන එක තමයි මේක කියන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ කන්දරෝඩගෙන් මතු ගල් ටෑම් ශිලා ලේඛනය තියෙනවා. මේක 1916 දී පෝල් පීරිස් මහත්මයාගේ ගවේෂණයේදී තමයි මේක සොයාගන්නේ. මේ ගල් ටැඹත් යාපන කෞතුකාගාරයේ සඳහන් මේ තැන්පත් කියලා තියෙනවා. අඩි දෙක ඇඟල් 7ක් උස මේ ගල් ටැඹ මුදුනේ නෙළුම් මල් කැකුළු රූරා වැටෙනසේ සාදා ඇති නිර්මාණයක් තියෙනවා. එක පැත්තක ධර්ම චක්‍රයක් තියෙනවා. අනෙක් පැත්තක ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසේදී සිංහල අකුරින් කොටන ලද ලිපියක් තියෙනවා. මේක බෞද්ධ සිද්ධාස්ථානයකට දුන් වරප්‍රසාද ගැන සඳහන් රාජ ආඥාව බව හඳුනාගෙන ඇත. මෙහි රජු උකාවස් රජ පරපුරෙන් පැවතෙන බවත් රුහුණු මායා දෙරටෙහිම අධිපති බවත් සඳහන් වෙනවා. ඒ අනුව මේක 4 වන කාශ්‍යප රජුගේ ආඥාවක් ලෙස වෙන්න පුළුවන් කියන එක තමයි නිගමනය කරන්නේ. ඊට පස්සේ මේ යාපන පුරාවිද්‍යා කෞතුකාගාරයේ තියෙන තව සෙල්ලිපියක් තමයි යාපනයේ අර මුලතිව් මාර්ගයේ තුනුක්කයි සෙල්ලිපිය කියලා හඳුන්වන එක. මාන්කොළඹ වලින් හැරිලා යන පාරේ තමයි තිබිලා තමයි මේක හම්බ වෙන්නේ. මේකත් මේ ශිලාලේඛනේ හම්බ වෙච්ච ස්ථානයත් බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයක්. මේක පස්වන කාශ්‍යප රජු ක්‍රිස්තු වර්ෂ 929 මේ විසින් දෙන ලද පරිත්‍යාගය පිළිබඳව තියෙන්නේ. ඒකත් මධ්‍යකාලීන සිංහල භාෂාවෙන් සඳහන් වෙන්නේ. ඒකට අනුව ඒ ගම පොල් කඩුනම් ගම කියලා තමයි සඳහන් වෙන්නේ. පොල් කඩුනම් ගමේ පිහිටි වෛද්‍ය ශාලාවකට දෙන ලද වරප්‍රසාද සහිත සෙල්ලිපියක් තමයි ඒක. ඒ අනුව පොල් කඩු නමින් හඳුන ලබන ගම්මානයේ වූ වෛද්‍ය ශාලාව රජුගේ මැදිහත් වීමෙන් පවත්වාගෙන ගොස් ඇති බවත් ඊට රාජ්‍ය නිලධාරීන් මැදිහත් නොවිය යුතු බවත් කරපු නියෝගයක් අනුව තමයි මේ සෙල්ලිපිය තියෙන්නේ. ඒ අනුව ඒක ඒ ප්‍රදේශයේ සියමාගරට ජනාකීර්ණ ප්‍රදේශයක් වෙන්න ඕන. මේ අනුව මෙතන රෝහලක් තිබුණා කියලා තමයි හිතන්නේ. මේකේ තියෙන වෙද්හලය කියලා. ඒ කියන්නේ මේ පොල් කඩු ගමේ තිබිච්ච රෝහලකට දීපු එකක් තමයි මේක වෙන්නේ නැත්තේ. ඒ වගේම මේ අර මං කලින් කිව්ව අර පරාක්‍රම බහුරජ්ජුරුවන්ට අයිති මේ දෙමළ සෙල්ලිපි එකත් යාපනයේ කෞතුකාගාරයෙන් තියෙන්නේ. ඒ වගේම කයිට්ස් දූපතෙන් හම්බෙච්ච දෙමළ සෙල්ලිපියකුත් තියෙනවා මේ කයිට්ස් මේ දූපතේ. ඒකේ තමයි අර මේ සිබ පස්වෙනි මහින්ද රජු අත්තරංගොඩ අල්ලගෙන ගිය මේ සෙනෙවියගේ නම සඳහන් වෙච්ච සෙල්ලිපියේ කොටස. ඔය ටික තමයි. දැන් මේ පොතේ තියෙන කතන්දරේ නම් ඕකයි. නමුත් මං කලින් කිව්වා මේක සම්පූර්ණ ඉතිහාස කාරණයක් මෙතන නෑ. සම්පූර්ණ සිද්ධි සඳහන් වෙන්නේ නෑ මේ කතන් මේ පොතේ. මං කලින් කිව්ව එකයි මේ සිරිසොම් මහත්මයාගේ පොතේ සිටීමේ එතුමා සකස් කරපු සිටීමේ පුරාවිද්‍යා ස්ථාන යාපනයේ 22ක් සලකුණු කරලා තියෙනවා. නමුත් මේ පොතේ දැන් තියෙන්නේ ස්ථාන 6යි. එතකොට අර 22න් ස්ථාන 6ක් ඉතුරු වෙන්න අනිත් ස්ථාන ඔක්කොම 1980 වෙච්ච තිබිච්ච ඔහු සිතින් සඳහන් කරපු ස්ථාන 22න් අද දින 6යි නම් ඉතුරු ටික විනාශ කරලාද? එහෙම නැත්නම් මේ පොතට දාන්න බැරි වුණාද? මේ නොදැනුවත් හරි මොකක් හරි එකකින් දාන්න බැරි වුණාද කියලා අපි දන්නේ නැහැ. මේක අපිම ගිහිල්ලා බලන්න ඕන. මේ සිරිසොම් මහත්මයාගේ සිතීම අරගෙන මේ ස්ථානව වලින් අද මොනවද එතන තියෙන්නේ කියලා. සමහර ස්ථාන නම් විනාශ කරලා කියන තමයි අපිට පැහැදිලි පේනවා. දැන් ওই නාගදීපය ගැන 2017 මංගේ පෝල් පීරිස් මහත්මයා ඒ ස්ථානේ බලලා කැණීමක් කරලා සහ සටහන් කරලා ওই රාජකීය ආසියාතික සමුළුවට 2017 දී ওই ලිපිය ලියන්නේ. ওই ලිපියට විරුද්ධවත් ලිපි ලියවිලා තියෙනවා ඔහුගේ ප්‍රකාශයට එක්කගෙන නැති අය සහ පක්ෂ අය. ඒක ටිකක් ලිපියක් සහ ලිපි දෙකක් විතර සහ ඊට පස්සේ දිගටම ලිපි තිබිලා තියෙනවා. ඊට පස්සේ 1965 මට මතක විදිහට චාල්ස් ගොඩගුරු මහත්මයා රාජකීය ආසියාතික සමුළුවට මේ යාපනයේ බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන ගැන ලිපියක් සඳහන් කරලා තියෙනවා. දැන් අර නාගදීපේ ඊට පස්සේ නැවත 1931 තමා නාගදීපේ නැවත
ස්ථානය හොයාගෙන යන්නේ මේ රන්දොබේ සෝමසිරිතිස්ස කියන හාමුදුරුව. උන්වහන්සේ තමයි හොයාගෙන ගිහිලා ස්ථානේ නැවත සිද්ධස්ථානේ ගොඩනගන්නේ. මොකද එතකන් ගොඩනගන්න තිබුණේ නෑ, පුරාවස්තු ටික තමයි තිබුණේ මේ නටබුන් වගේ. ඔය රන්දොබේ අම්බලන්කොඩ රන්දොබේ සෝමසිරිතිස්ස හාමුදුරුව ගිහිලා හොයාගෙන පස්සේ මේ බ්‍රාහ්මණවත්ත්‍ය ධම්මකීර්ති තිස්ස හාමුදුරුවන්ට මේ පුරාවිද්‍යා භූමිය පවරනවා. පාරල උන්වහන්සේ යනවා මේ විදිහට අවස්ථාන තියෙනවා ඒක සොයා ගන්න ඕන කියලා උන්වහන්සේ එතන යනවා. ඊට පස්සේ ওই දැන් තියෙන චෛත්‍ය සහ ওই தත්ත්‍ය ඇති කරන මුල් වෙන්නේ ওই බ්‍රාහ්මණවත්ත්‍ය ධම්මකීර්ති සාමුදුරු. උන්වහන්සේ මේක ලංකා පුරා ඉදමින් මේක ඉදි කරන්න ආධාර ඉල්ලනවා. ඊට පස්සේ තමයි නුවරඑළිය ඊට පස්සේ සෙනවිරත්න මුදලාලි කියන මහත්මයා තමයි ওই චෛත්‍ය හිමිදි කරන්න ආධාර කරන්නේ. ඊට පස්සේ 1958 කලබල කාලේ ඔය බුදු පිළිමේ ඔළුව කඩලා මූදර දානවා. ඕක මේ කොළඹට ආරංචි වෙන දෙන්නෙත් නෑ රජය. මොකද ප්‍රශ්නයක් වුණොත් කියලා ඩග් ගාලා ඊට පස්සේ රජය මේක නැවත සකස් කරලා මේ ආරංචිය ලැබෙන්න ලබා දෙන්න ලබා දෙන්නේ නෑ දකුණට. පස්සේ රජය විසින්ම මේක නැවත බුදු පිළිමේ හිස සකස් කරලා තමයි තියෙන්නේ. දැන් ඒ විදිහට මේ යනවා මේ යුද්ධ කාලෙවත් ඔය කොයිම කාලෙකවත් ඔය නාගදීපේ අතහැරලා ඔය හාමුදුරුවෝ ගියේ නෑ. ඔය බ්‍රාහ්මණවත්තේ ධම්මකීර්ති සාමුදුරුවන්ගේ පස්සේ ඔබ දැන් ඉන්න නවදගල පදුමතිස්ස මට නම මතක විදියට උන්වහන්සේ මේ එල්පිටි ප්‍රදේශේ ගිහිල්ලා පැවිදි වෙලා මේ ඉන්නේ අදට ඒකේ විහාරාධිපති ධූරේ දරන උන්වහන්සේ ඔය යුද්ධ කාලේ ඉඳන්ම උතන රැකගෙන හිටියා. මේ ආවේ නෑ මොන හේතුවකටවත්. ඔය දූපතක් වෙනව තිබුණේ ඔය නාගදීප දැන් තියෙන විහාරයේ ඒ දූපතේම තමයි නාගභූෂණි කෝවිල තියෙන. ඊට පොඩ්ඩක් එහාට දෙනවා තව ඉස්සර දිවිලා තියෙනවා බුද්ධ වලව්ව කියලා හඳුන්වපු විහාරයක්. ඒ බුද්ධ වලව්ව කියන විහාරය මේක පුපුරවල විනාශ කරා. මේ ඒ දූපත ඒක දැන් නැවතත් ඒ බුද්ධ වලව්ව කියන ස්ථානයේ විහාරයක් ගොඩනගන්න කටයුතු කරලා තියෙනවා. ඒකේ අර පරණ පුරාවිස්තු මොකුත් නැහැ. ඒ බුද්ධ වලව්ව කියලා ඒ දෙමළ ජනතාව හඳුන්වපු ඒ ගොඩනැගිල්ල විනාශ කරා මේ බෝම්බ දාලා පුතිරේ ත්‍රස්තවාදී. එතකොට දැන් ව්‍යාපනේ එනාග විහාර මේ නාග දීපේ තියෙන විහාරය. ඊට පස්සේ දැන් ඔය විහාර මහදේවි මේ සමයි මේ සංගමිත තේරණිය ගොඩ බැහැපු දඹකොළ පොටුනේ අතීතයේ තිබිලා තියෙනවා ජම්බුකොළ විහාරය කියලා එකක්. දැන් ඊතන මේ මම හිතන්නේ මේ ඔය උපියන්ත මහතේ දාන්නේ ඔය බුද්ධ වලව්ව රජ මහ විහාරය දැන් තියෙන මේ දැන් තියෙන මේ ඔය බුදු පිළිම උතන පරණ තිබිච්ච එකේ ඡායාරූපයක් මම හිතන්නේ නෑ අන්තර්ජාලේ මම දන්න තරමට මේ දැන් අතන අර මේ දඹකොළ පටුනේ දැන් නැවත වතාවක් එතන සංගමිත්තා විහාරය කියන එකක් නායක හමුදා මැදිහත් වෙලා ඉදි කරලා තියෙනවා. දඹකොළ පටුනේ පැරණි ජම්බුකෝල් විහාරස්ථානය කියන ඒ ප්‍රදේශය තමයි නැවත දැන් සංගමිත්තා විහාරයක් ඉදි කරලා තියෙනවා. නමුත් මම දන්නේ නැහැ අර පරණ නටබුන් මොනව හරිවත් එතන ඉතුරු වෙලා තියෙනවද කියලා. ඒ දඹකොළ පටුනේ තමයි අර අෂ්ටඵලරුහ බෝධින් වහන්සේ නමක් රෝපණය කරපු තැන. මුලින්ම උතන්ට ගොඩ බැහැලා ශ්‍රී මහ බෝධිය සහිතව මුලින්ම පැන නැගුණානේ අෂ්ටඵලරුහ බෝධින් වහන්සේලා. ඒකෙන් එකක් ওই දඹකොළ පටුනේ තමයි මේ රෝපණය කරා කියලා කියන්නේ. තව එකක් තිවක්ක නම් අර බමුණු ගමේ රෝපණය කරා කියනවා. ඒ අනුරාධපුරයට එන අතරතුරේ තමයි ඒ බමුණු ගම තිබිලා තියෙන එක. ස්ථිර වශයෙන්ම කොහෙද කියලා නැහැ. අදහසක් තියෙනවා මේ කොහෙද මේ අර විලච්චි රුඩින් තියෙන මේ සිංහල ගමක් අර හාමුදුරුවෝ මේ මෙරුවේ බොම්බ දාලා තන්තිරිමලේ කියලා අදහසක් තියෙනවා. මේ ස්ථිර නෑ. සමහර විට තන්තිරිමලේ වෙන්න පුළුවන්. මොකද ඒ පැත්තෙන් තමයි අනුරාධපුරයට ඇවිල්ලා තියෙන්නේ මේ ශ්‍රී මහබෝධිය අරගෙන. මේ ඒතන වෙන්න පුළුවන් කොහොම හරි. හැබැයි ස්ථිර වශයෙන්ම දඹකොළ පටුනේ අෂ්ටඵලරුහ බෝධිය වහන්සේ නමක් ඉඳලා තියෙනවා. නමුත් ඒක අද නැහැ බලාගන්න. මේ ඔය දැන් ඔය කංගසන්තුරේ මෙහා තමයි ඔය දඹකොළ පටුනේ මේ සංගවිත්තා විහාරය ඉදි කරලා තියෙන්නේ. ඒ වගේම මේ තිස්ස විහාරය කුත් ඉදි කරලා තියෙනවා.
මේ මේ දඹකොළ පටුනට නැගෙනහිරින් තමයි තිස්ස විහාරය ඇති කරා කියලා කියන්නේ දේවානම්පියතිස්ස රජුගේ. එතුමාගේ නමයි. දැන් මේ විහාරස්ථානයත් හොයාගෙන යනවා 1940 දී තමයි කලුතර ශීලාධාර කියන හාමුදුරුවොත් කලුතර පඤ්ඤානන්ද කියන හාමුදුරුවොත් දෙනම වහන්සේලා විසින් ওই ස්ථානේ හොයාගන්නේ. එතකොට එතනත් අක්කර මේ මේ 15 විතර භූමියක් ඒ කාලේ උන්වහන්සේලා එතන හදලා විහාරස්ථානයක් ගොඩනගලා විශාල වශයෙන් ඒක දියුණු කරගෙන ආවිල්ලා තියෙනවා. ඔය මේ කලුතර පඤ්ඤානන්ද හාමුදුරුවෝ සහ මේ ශීලාධාර හාමුදුරුවෝ. නමුත් 1958 ඇති වෙච්ච කලබලත් එක්ක උන්වහන්සේලා දෙනමට එතන අතහැරලා නැවතත් උන්වහන්සේලාගේ මේ මූලික විහාරස්ථානයේ වෙච්ච කලුතර සුමිත්‍රාරාමයට එන්න වෙලා තියෙනවා. ඒ කලබල නිසා එතන ඉන්න හම්බ වෙලා නැහැ උන්වහන්සේලාට. ඊට පස්සේ විහාරස්ථානය මේ 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 අභාවයට ගිහිල්ලා තියෙනවා. පස්සේ කාලේක අර කංකසන්තුරේ ඉමෙන්ති කම්මලීට සිංහල සේවකයෝ සමහරු එතන ඉඳලා තියෙනවා. නමුත් ඊට පස්සේ නෑ. දැන් ඊට පස්සේ ඒ ස්ථානේ සම්පූර්ණයෙන් විනාශ වෙලා ගිහින් තියෙනවා මේ තිස්ස විහාරය. නැවත වතාවක් මේ යුද්ධෙන් පස්සේ මේ 2009 යුද්ධෙන් යුද්ධයග්‍රහණයෙන් පස්සේ අර කලුතර ශීලාධාර හාමුදුරුවන්ගේ ශිෂ්‍ය හාමුදුරුවෝ කෙනෙක් වෙච්ච පාතකඩ විමල ඥාන හාමුදුරුවෝ ගිහිල්ලා ওই ස්ථානයට ගිහිලා නැවත මේ පන්සල් ඉඩම ලබා ගන්න හදනකොට අර තිබිච්ච අක්කර 15ක් නැතුව තියෙන්නේ දැන්. නමුත් අක්කරයක විතර ඉඩමක් ලබාගෙන උන්වහන්සේ දැන් එතන තිස්ස විහාරය ඉදි කරලා තියෙනවා. පාතකඩ විමල ඥාන හාමුදුරුවෝ මං දන්න තරමට එතන එහෙම ලොකුට දැන් පුරාවස්තු නැහැ. ඒක කො විනාශ කරලා. නමුත් ස්ථානය දැන් නමින් හරි තිස්ස විහාරය කියන එකක් ගොඩනගාගෙන යනවා. කොයි තරම් දුරට දැන් ගොඩනගලද කියලා මම හරියටම කියන්න දන්නේ නැහැ. නමුත් එහෙම දෙයක්ත් තියෙනවා. දැන් මේ දැනට ওই යාපනේ නගරෙත් තියෙනවා නාග විහාරයක් මේ පන්සල. එතකොට ওই වගේ අර පැරණි ස්ථාන වලින් දැන් දැන් ඔය භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා ඔය ඉදි කරන ස්ථාන තමයි දැන් දැන් තියෙන්නේ. නමුත් අර පැරණි දැන් මං කිව්ව සිරිසොම් මහත්මයාගේ තිබිච්ච ස්ථාන 22 කින් දැන් නැහැ. දැන් මේ පොතේ දිනනා 6යි. දැන් 6නුත් ඔය නාගදීපෙත් ඔය තිස්ස විහාරයේ සහ ඔය දැන් දෙක තුනක තමයි ඉන්නේ. අපි පස්සේ කාලිකව නාමක්කුලි ගැන අපි දැන් කතා කරා. නාමක්කුලි චෛත්‍යයක් ඉදි කරා. අර ඒ ඉදි කරනකොට අර බාධා වෙලාවේ අර ඒ තීන්දුව ඓතිහාසික තීන්දුවක් දීපු අර විනිසුරුතුමි අපේ මේ මේ ගිය සතියේ මම හිතන්නේ මේ ආව අපේ සිහුම් මාන්සලට සාකච්ඡාවට උතුමිය සම්පත්දායකාවක් හැටියට සහභාගී වුණා. ඒ වගේ මේ අසීරුවෙන් තමයි එතන චෛත්‍ය එහෙම ඉදි කරලා තියෙන්නේ එතනත්. ඉතින් ඕක තමයි මේ කියන්න දෙන්නේ. ඒ වගේම අර ඔය අපේ මේ මේ ඔය මේ නුවර යුගයේ තිබුණා මේ නම් පොත කියලා මේ ග්‍රන්ථයක්. ඔය අපි අර අධ්‍යාපන පුස්තක මාලාවල එකක්නේ නම් පොත කියන්නේ. ඒකේ තියෙන විහාර ඔය සගමරත්න ඔය පස්ගම හොම කියලා පටන් ගන්නවනේ. ඕකේ තියෙනවා යාපනයේ තියෙන විහාරස්ථාන කීපයක් ගැන. ඒකේ ඒ පොතේ තියෙන ඒ නම් වල පිළිවෙල තියෙන එක යවටවට පිළි විදිහට තමයි ඉන්නේ. කියන්නේ මාතර පන්සලකුයි යාපනයේ පන්සලකුයි එක ළඟ නෙමෙයි. ඒක එක පෙළට ඇවිල්ලා තියෙන ඒ පළාත් වලට තමයි ඇවිල්ලා තියෙන. දැන් ඔය රත්න පුසල් පිටිය කොත්මලේ එහෙම එහෙම නෙන්නේ ගම්පොළ වල නියංගම් පාය. ඒ එතකොට යවට මේ නම් ටික තමයි එතකොට සඳහන් වෙන්නේ. එතකොට උතර යාපනයේ තියෙන නම් පොතක් ඔය දැන් අන්තර්ජාලෙත් නම් පොත කියලා ගහුවොත් එනවා. ඒකේ තියෙනවා නාගකෝවිල, කදුරුගොඩ විහාරය, තෙලිපොළ, මල්ලාකම, මිනුවංගම විහාරය, තන්නිදේවින, අග්නිදේවින, නාගදීපය, කුඹුදේවින, කාර්දේවින කියලා හඳුන්වන නම් ටිකක් තියෙනවා. ඒ ඔක්කොම එතකොට ඒ විහාරස්ථානනේ. ඔක්කොම විහාරස්ථාන තමයි ওই නම් පොතේ තියෙන්නේ. එතකොට ඒකෙන් දැන් නාගකෝවිල කියන එක තමයි ওই අද නාගර කෝවිල් කියලා නම පරිවර්තනය කරගෙන තියෙන්නේ. එතකොට කදුරුගොඩ විහාරය කියලාම තියෙනවා නම් පොතේ. ඒක තමයි දැන් අද කන්ත රෝඩේ කියන්නේ. තෙලිපොළ කියලා තියෙනවා. තෙලිපොළ තමයි තෙලිපොළේ වෙලා තියෙන්නේ. මල්ලාගම කියන එක මල්ලාකම්. මිනිවන් ගොමු විහාරය කියලා තියෙනවා. ඒක අද විමානකම් කියලා තමයි හඳුන්වන්නේ ප්‍රදේශයේ. තන්නිදිවේන කියන්නේ කයිට්ස් වලට. අග්නිදිවේන කියන්නේ අනලතිව්. නාගදිවේන කියන්නේ නයිනතිව්. කුංගුදිවේන කියන්නේ කුංගුඩු දිව්. කාර්දිවේන කියන්නේ කාර්තිව්. ඉතින් මේක මේ නුවර යුගයේ විහාරස්ථාන නාමාවලියේ මේ විහාරස්ථාන ටික තිබිලා තියෙනවා. ඒක පැහැදිලි නේද? එතකොට මහනුවර යුගයේත් මේවා බෞද්ධ විහාරස්ථාන හැටියට තිබිලා තියෙනවා. ඊට පස්සේක තමයි මේවා විනාශ වෙලා තියෙන්නේ. දැන් අද ওই පුංගුඩු දිව් වල අනල දිව් වල ඇති දෙයක් නැහැ අපිට බලාගන්න. ඔක්කොම විනාශ කරලා මේ ඉතින් නම් දැන් අර 2017 ලිපියේ පෝල් පීරිස් මහත්මයා කියනවා ඒ නම් පිළිබඳව ඔහු පැහැදිලිවම කියනවා චුන්නාක්කම් කියන්නේ හුණුගම කියලා. මේ ඉතින් ඒක දෙමළ ජනතාව පිළිගන්නේ නැහැ සමහරව. නමුත් පැහැදිලි ඒවා
සිංහල නම් වල තියෙන මුළු යාපනයේ තියෙන හැම ගමකම සිංහල මූලයේ පෙන්වලා දීලා තිනවා අරිසිනා වූ මහත්මයා එතුමාගේ මේ අර සිරිලක නම් ගම් බහරගෙන පොතේ. ඉතින් එතකොට පැහැදිලි මේවා බෞද්ධ නම් බෞද්ධ පුරාවස්තු තිබිලා තිනවා මේ ප්‍රියද මහත්මයා මම අර ඒ උපු ඡායාරූප පහ පොඩ්ඩක් පුළුවන් නම් දාන්න. දැන් මොකද මම පොත ගැන කතා කළ ඉවරයි මේ අර මං ඡායාරූප මේ පහක් අරගත්ත මේ පොල්බිරිස් මහත්තයා 1917 ලබා දීපු චෛ මේ ඡායාරූප ටිකක් මේ තියෙන්නේ මේ 1917 ගත්ත ඡායාරූප ඔය කන්දරෝඩේ සහ යාපනයේදී විච්ච පුරාවස්තු මේ මේ කන්දරෝඩෙන් හම්බෙච්ච නටබුණ 1917 ඔය දැන් ඔය දෙවන ඡායාරූප ටිකේ මේ මේ තේවා ඔය තුන්වෙනි ඡායාරූප ඔය දෙවන ඡායාරූපය මේ තුන්වෙනි ඡායාරූපේ තියෙන්නේ ඒ ඒ බුදු පිළිම කැබලි ඔකත් මේ කන්තරෝටෙන් හම්බෙච්ච මේවා මේ 2017 මං කිව්වේ ගත්ත ඡායාරූප මේ මෙන්න මේක පේනවා ඇති මේක විශේෂ ඡායාරූපයක් මේක විශාල බුදු පිළිමයක් උඩ පේනවා ඇති මේ මේ මිනිස්සු කිටින් ඉන්න තැන විශාල බුදු පිළිමයක කොටසක් ඔහු කියනවා මේක අඩි 20කට වඩා උස බුදු පිළිමයක් වෙන්න ඕන කියලා මට මතක විදිහට අඩි 20ක් කියලා තිබුණේ ඊටත් වැඩිද මන් දන්නේ නැහැ මේ සඳහන් කළා දින මේ බුදු පිළිමේ ඒ කාලේ ගත්ත ඡායාරූපයක් අනිත් එකට යන්න ප්‍රියන්ත මහත්තයා මෙන්න මේක බලන්න මේක විශේෂම ඡායාරූපයක් මන්නම් දගෙන විදියට මේ තීනේ කකුල් දෙකක් පේන්නේ පේනවා ඇති මේකේ දාලා තියෙනවා යට ඉංග්‍රීසියෙන් සඳහන් කරලා තියෙන්නේ රාජකුමාරගේ මේ 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 ප්‍රතිමාවක් මෙතන තියෙන්නේ ඇත්ති කියලා පිටිපස්සේ වැවක් වගේ පේනවා පොකුණක් ඉතින් මෙහෙම මෙහෙම මේ ඔක මම හිතන්නේ මේ ටච් කරොත් ලොකු වෙනවා මේ මේ ඔක තියෙනවා මේ මේ base of a king statue at makaya piddi කියලා තියෙනවා මේ ඔබට පේනවා ඒ කියන්නේ මෙහෙම රජ කෙනෙකු මේ පිළිමයක් මෙතන තිබුණා නම් අපිට ප්‍රජවරුන්ගේ පිළිම ලංකාවේ හම්බ වෙන ඉතාම සුළු ප්‍රමාණයක්නේ මේ මේ කකුල් දෙකත් අරම පේනවා මේක විශාල ප්‍රතිමාවක් වෙන්න ඕන මේක රජ කෙනෙක්ගේ හෝ එහෙම නැත්නම් මහායාන බෝධිසත්වෙක්ගේ වෙන්නත් පුළුවන් කියන්න බෑ නමුත් මේක මේ මේ දැන් මේ 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 තියෙන කොටසවත් කොහෙරි තියනවද කියලා මම නම් දන්නේ නෑ මේ යාපනේ නමුත් මේක 1917 තෙන් තිබිලා තියෙනවනේ. නමුත් මම නම් දැන තරමට ඔක කොහෙරි තියෙනවද කියලා මම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනේ කියන්න මම නම් දන්නේ නැහැ. ඉතින් ඔය අනුව පේනවා අපිට තිබිච්ච විශාල බෞද්ධ උරුමයක් යාපනයේ දැන් නැති වෙලා තියෙනවා කියන එක පැහැදිලි. මේ පොතත් මම කිව්වේ ඒකයි මේ පොතෙත් කරුණු මදි කියලා මම හිතනවා. අර පරණ තිබිච්ච ස්ථානවල මේ ඇත්තම රටු නැද්ද? එහෙම නැත්නම් මොකද්ද උනේ කියලා පොඩක් සොයා බලන්න ඕන මොකද මේ සමහර ඒවා මේ 1970 ගණන් වලත් තිබිලා තියෙනවා දැන් අර මේ දැන් ඔය කිස්ස විහාරෙමේ මං කිව්ව එකයි මේ 58 එනකන් හාමුදුරු ඉඳලා තියෙනවනේ අර මේ ඊට පස්සේ අර සිරිසෝම් මහත්මයා හදපු වාර්තා වලත් තියෙනවා අර සිරිල් මැතිව් මහත්මයා හදපු පොතක් තියෙනවා මේ 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 පුරාවස්තු ගැන ඒ පොතේ සමහර මේ පුරාවස්තු ගැන දිනන එකේ තියෙන හැබැයි හුඟක් වෙලාවට මේ 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 නැගෙනහිර පළාත ගැන තමයි මෙතනත් වැඩිපුර තියෙන්නේ. නමුත් මේ උතුරේ ස්ථාන කිපයකට සඳහන් කරලා තිනවා අර මේ සිරිසෝ මහත්මයා විසින් හදපු සිටියමත් ඔය මැතිව් මහත්මයාගේ පොතේ පළ කරලා තිබුණා මට මතක විදියට. ඉතින් ඒවා දැන් නැහැ. ඉතින් කොහොම හරි ඒක තමයි දැන් අවසනවන්ත තත්ත්වය. ඉතින් ඒ පුරාවිද්‍යා ස්ථාන ටික නැවත සොයාගෙන මොන හරි මේ අඩු ගණේ මේ පොත්වල තියෙන ස්ථාන ටිකවත් හොයාගෙන යන්න ඕන කියන එක තමයි මම හිතන්නේ. දැන් අර කුරුඳු විහාරය ගැන එහෙම මෑත කාලෙත් ඔය ප්‍රශ්නේ මතක් මතු වුණා. ඒ කුරුඳු විහාරය ගැන මේ ඒක ගැනත් මේ ඇත්තම ඒක ගැන මේ මේ කුරුඳු විහාරය ගැන මේ වචනයක් කියලා නතර කරන්න මේ මේ ඔය 1980 ගණන් වලත් ඔය කුරුඳු විහාරයේ ප්‍රශ්න තිබිලා තියෙනවා. මට දැන් ඒ ඒ ලිපියක් හමු වුණා. ඒක මේ 1981 රාජ්‍ය සංස්ථා බෞද්ධ සමිති සම්මේලනය විසින් සංස්කෘතික කැමැතිට ලියපු ලිපියක්. ඒකේ තියෙනවා මේ සංස්කෘතික කටයුතු අමාත්‍ය ELB හුරුලේ මැතිතුමන් වෙතයි කියලා දාලා කුරුඳු විහාර නෂ්ට අවශේෂයන්ට හානි පැමිණීම සහ ඒ මත කෝවිලක් ඉදිකිරීම. මේ 1981 මේක වෙලා තියෙන්නේ. එතකොට කුරුඳු විහාරේ මත කෝවිලක් ඉදිකරන අරන් තියෙන්නේ 1981. මේ අද නෙමෙයි.
ඒක කියනවා මේ ඓතිහාසික කුරුන්දිවට්ට කතා නැමැති ශ්‍රේෂ්ඨ අටුවා ග්‍රන්ථයේ ලියනල දිස්ථානයේ වන මුලතිව් දිස්ත්‍රික්කයේ නෙදුන්කරණ කොට්ටාසේ කුරුන්දු මලේ පිහිටි අති පැරණි නෂ්ටාවශේෂ ආරක්ෂා කිරීම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ක්‍රමානුකූලව ලබා ගන්න ලද අවසරයේ පරිදි පුරාවිද්‍යා නිලධාරි මහත්තයෙකුගේ ප්‍රයෝජනය සඳහාද මහා සංඝයා වහන්සේ නමකගේ වාසය කිරීම සඳහාද අර්ධතාවකාලික ගොඩනැගිලි ඉදිකිරීමට අප සම්මේලනය ක්‍රියා කරගෙන යන කාලය ඇතුළත එම පුරාවිද්‍යා ආරක්ෂිත භූමියට ඇතුළු ද්‍රවිඩ ජාතිකයන් පිරිසක් පැරණි ප්‍රතිමා ගෘහයේ ගල් කණු මත දැව කඳන් යොදා වහලයක් ඉදිකොට රටවුළු සෙවිලි කර දේවාලයක් තන ඇත. එම ප්‍රතිමා ගෘහයේ තුල තිබූ පද්මාසනය සහ බුද්ධ රත්නය වහන්සේ නමකගේ පතුල් කොටස් අතුරුදහන් වී ඇති අතර එය පිහිටා තිබූ ස්ථානයේ කොන්ක්‍රීට් ඇල්ලක් ඉදිකොට ඒ මත ත්‍රිශූලයක් සවිකොට ඇත. ත්‍රිශූලයේ ඉදිරිපිට පැරණි ගල් ආසනයක්ද තබා ඒ මත පහන් කපුරු දැල්වා චෛත්‍යක යූපස්තම්භයක කොටසක් ලෙස සැලකිය හැකි ගල් ටැමක් මත පොල් ගසා ඒ තුළම උපමට්ටම් කරලාද ගලින් ලිපා බැඳ ගිනි මොලවා තිබුණි කියලා මේ විදිහට මේ ලිපියක් පිටු තුනක ලිපියක් 1981 දී මේ යවලා තිනවා පුරාවිද්‍යා කොමසාරිස්ට මේ ලිපිය තියෙනවා මෙතන මේක අර මේ 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 මැතිව් මහත්මයාගේ පොතේ තියෙන ලිපියක් මේ මේ එතකොට මේ එතුමා කියනවා මේ කරුණාකර මේ ස්ථානයේ බලහත්කාරයෙන් ඉදිකොට ඇති කිසිවක් දෙරට පදිදි නැති ගෝවිල නටබුන් ආදී ඉවත් කරන්න කියලා කරලා තමයි මේ අත්සන් කරන්නේ PSNS ජයවිර ගරු ලේකම් රාජ්‍ය සංස්ථා හා බෞද්ධ සමිති සම්මේලනේ මේ 1981 දී. එතකොට අදටත් මේ ප්‍රශ්නේ තමයි ඇදී තියන්නේ මේ ගෝවිලක් විතර තිබුණා කියලා දැන් මේ එතන ඒ අධිකරණයේදී අවසානයේදී මේ අධිකරණයෙන් කියනවානේ එතන මේ කෝවිලක් තිරිච්ච කතාවක් නමුත් දැන් මේ කෝවිල ඉදිකරලා තියෙන්නේ 1981 දී මේ 81 දී මේ මේ කෝවිල ඉදිකිරීම ගැන මේ යවපු ලිපිය තමයි මම කිව්වේ මෙතනම මේ 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 ලිපිය ඉතින් මේ විදිහට තමයි මේ මේ අය මේ ඉදිකිරීම කරන්නේ මේ ඒ 81 ට කලින් ස්විකර කලිනුත් ඔතන ගැන ලිපිච්ච මේ ලිපියක් තිබුණා මගේ ළඟ මම ඒකත් මේ පස්සෙලක දාන්න මේ ඉතින් කොහොම හරි ওই විදිහට තමයි වෙන්නේ. දැන් කොහොම හරි මේගොල්ලෝ චෛත්‍යයක් මේ මේ බෞද්ධ විහාරස්ථානයක් ඉදිරි පිට මේ ඉදි කර ගන්නවා කෝවිල් ගෑල්ලක්. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා මෙතන මේ තිබුණේ මේ කෝවිල තමයි පැරණි කියලා ඒක අල්ලගෙන බෞද්ධ මේ උරුමය නැති කරන එක තමයි මේ ක්‍රමය. ඉතින් ඒ ක්‍රමය තමයි අදටත් පෙරීගෙන යන්නේ. දැන් කුරුඳු විහාරය වෙලා තියෙන කතාවෙත් පැහැදිලි. ඒ විදිහට තමයි එතන සිද්ධ වෙලා තින්නේ. එතනත් තියෙන අඩුව යනවා මම හිතන්නේ මේ 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 ලියකෙවිලි තේ නඩුවට මේ AI ප්‍රයෝගික කරගන්න ඇති කියලා මම හිතනවා මොකද මේකේ පැහැදිලි මේ 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 80 මුලත් මේ මේ කොහොමද මේ කෝවිල ඉදි කරන්න කටයුතු කරේ කියලා මේ අය. ඉතින් ওই විදිහට තමයි මේ සියලු කටයුතු වෙලා තියෙන්නේ. අනික චෛත්‍යවලත් මේකම තමයි தත්ත්වය මේ මේ අනික සෑම තැනමත් මේ විදිහම තමයි මේ ගොඩනැගීම ඉදි කරලා තියෙන්නේ මේ ඔය මේ කුරුදු විහාරය විතර නෙමෙයි මේ සමන් කුලම කියලා තියෙනවා මේ වවුනියා පැත්තේ ඒ වගේ ප්‍රදේශවල සහ හැමතැනම ඔය නැගෙනහිර වලදී විශේෂයෙන්ම ඔය දැන් ගැටුල්කාරී තියෙන සෑම තැනක්ම පස්සේ කාලෙක මේගොල්ලෝ කෝවිල ඉදි කරලා තියෙන්නේ ඔය ගෝකර්ණ විහාරය ඉඳන් තිබිච්ච හැම තැනකම. ඉතින් ඒ පැත්ත ගැන නෙමෙයි මම අද කතා කරේ උතුරු අර්ධද්වීපයේ දේවල් නිසා අපි වෙන දවසක මුලතිව් සහ අම්පාර දිස්ත්‍රික්කයේ වවුනියා දිස්ත්‍රික්කයේ ගැනත් මේ විදිහටම කතා කරනවා මම බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මට දැන් කියන්න තියෙන්නේ. ඔව් බොහොම ස්තුති සුරංගාරිපාල මහත්මයා. මම හිතන්නේ ඔබතුමාට පුණ්‍යානුමෝදනා කළ යුතුයි මෙවැනි කාරණයක් අද ඉස්මතු කළාට. විශේෂයෙන්ම බොහෝ දෙනෙකුට අමතක වගේ ඉතිහාසයක් සහ පළවා හැරීම් මගින් විනාශ කිරීම මතින් මකා දමන්නට හදන ඉතිහාසයක් ඔබතුමා විසින් අද යලිත් අපාතරට ගෙනාවා. ඒ පිළිබඳ ඔබතුමාට පුණ්‍යානුමෝදනා කරනවා. ඇත්ත වශයෙන්ම ස්තුති කිරීමටත් එහා ගිහිල්ලා මම හිතන්නේ දැන් සභාවේ සිටින බවතුන්ටත් අවස්ථාව තිබෙනවා දැන් සුරංග මහත්මයා ඉදිරිපත් කරපු කරුණු අනුව එතුමාගෙන් මේ පිළිබඳ වඩාත් කරුණු දැන ගැනීම සහ ඔබතුමාලා සතු යම් අදහසක් තිබෙනවා නම් සබ් මේ ඉදිරිපත් කිරීමට දැන් සභාවේ සිටින සියලුම බෞතුන් වෙත අවස්ථාව ලැබෙනවා. මේ සුරංගාරිපාල මහත්තයා මේ ඔබතුමා සඳහන් කරන්නේ සිරිසෝම අපේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්තුමා
සිතීමක් ගැන ඒක එතුමාගේ කෘතියක් තියෙනවද ඒ සම්බන්ධයෙන් ලියපු කෘතියක වෙන සිතීමක්ද නැත්නම් ඒක සිතීමක්ම විතරද ඒක මට මතක හරියටම මට ඒක හරියට මතක නැහැ සිරිසොම් මහත්මයාගේ කෘතියක තිබුණාද කියලා නමුත් අර මැතිව් මහත්මයාගේ සිරිල් මැතිව් මහත්මයාගේ පොතේ නම් ඒක තිබුණා ඇත්තරම මේ අපි මෙවම මේ ගෞරවයෙන් ශ්‍රීමත් කරන්න ඕනේ සිරිසොම් මහත්මයාව මට මතකයි අන්සෝනි කොමිසම වෙලාවේ ඒ ආයේ පුරාවිද්‍යා කොමසාරිස් හැටියට හිටියේ එතුමා නියෝජ්‍ය කොමසාරිස් එතුමාට මේ එතුමා මේ මේ ඇවිල්ලා මේ ශ්‍රේෂ්ඨ අධිකරණයට ඇවිල්ලා සාක්ෂි දුන්නා එතුමා ඉතාමත්ම ව්‍යක්තව බොහොම එතුමා බොහොම සංයමයෙන් මට මතකයි පත්‍රයකට ලිපියක් ලිව්වා එතුමා බොහොම සංයමයෙන් ලියන්නේ මේ විරුද්ධවාදීන්ගේ මහද ඔය මේ ලිපි පවා එතුමා මේ බොහොම ඒවට උත්තර දෙන්නේ බොහොම සංයමයෙන් යුතුව එතුමාගේ මේ ඒ ඒ කරපු නමුත් මේ කොච්චර ප්‍රබලද කිව්වොත් එතුමාගේ සාක්ෂිය එතුමාව ඝාතනය කරන්න එල්ටීටී එක ලෑස්ති වුණා. ඒ නිසා එතුමාට හමුදා ආරක්ෂාව පවා ලබා දෙන්න සිද්ධ වුණා. ඒක බව මතක තියාගන්න ඕනේ එවැනි මේ ප්‍රශ්න තියාගෙන තමයි එවැනි තර්ජන ගර්ජන මැද්දේ තමයි මේ බලන මේ රටේ නියෝජ්‍ය පුරාවිද්‍යා කොමසාරිස්තුමාට කටයුතු කරන්න ඕනේ. ඉතින් අපිට තේරුණා මේගොල්ලන්ගේ ඉතිහාසයේ කොයිතරම් ව්‍යාජද කියන එක ඒගොල්ලෝ බයයිනේ. ඇයි ඒගොල්ලෝ ඔයතරම් විශ්වාසයෙන් නම් අපේ මේ පුරාවිද්‍යා අපේ පැත්තෙන් මේකට කරුණු ඉදිරිපත් කරනකොට ප්‍රබල සාක්ෂිය ඇතිව ඒක දරාගන්න බැරි වීමෙන්ම පේනවා. ඒ වගේම තමයි සංසෝණි මහත්මයාට බව. ඕකේ ප්‍රධාන නිශ්චකර්ම සංසෝණි. සංසෝණිව පවා ඝාතනය කරන්න කොටි උත්සාහ කළා. ඉතින් එතනින් අපිට පේනවා මේගොල්ලෝ කොනතරම් දුෂ්ට විදියටද. දැන් එකවරක් මට මතකයි මේ අයියමාරි ඉරිගොල්ල මහත්මයාගේ පුත්‍රයා වන කවුද මේ ගාමිණී ඉරිගොල්ල මහත්මයා සරයක් ඔය JR ජයවර්ධන මහත්තයා කැඳවපු සර්වපාක්ෂික සමුලෝකදී ඉතා ව්‍යක්ත දේශනයක් කරලා තියෙනවා. මටත් එක අතකින් වාසනාව ලැබුණා එතුමා කරපු දේශනය බෞද්ධ සම්මේලන ශාලාවේදී අහුම්කන් දෙන්න. එතුමා කරපු දේශනේ හාලා ඇත්තටම මේ අමිත්‍රලිංග මහත්මය පවා එట్లా ඇවිල්ලා මේ එතුමාට අතරක් දීලා කියලා තිනවා බොහොම ශ්‍රේමත්ම මේ ව්‍යක්තව දේශනය කළා කියලා. ඉතින් එවැනි අපේ සිංහල මිනිස්සු අපේ ඉන්න උගතුන් සහ ඒ දේශප්‍රේමීන් ඉතාමත්ම මේ විදිතරව කරුණු ඉදිරිපත් කළ තුන අපි එතුමන්ලාව සිහිපත් කරන උනේ. ඉතින් මෙවැනි කෘතියකින් එතුමන්ලා ගැන සඳහන් වෙන කොටත් අපිට ඒ එතුමන්ලා බොහොම ගෞරවාදරේ මතක් වෙනවා. බොහොම ස්තුතියි. ඒ එතකොට මේ එතන පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ දැන් මේ පොතේ මේ මම අද කතා කරමු පොතේ යාපන පුරාදී අර්ධද්වීපයේ පුරාවිද්‍යා උරුමය කියන එකේ ස්ථාන දෙකක සඳහන් වෙනවා සංසෝනි කොමිසර්ට සාක්ෂි දීපු මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා කිව්වා කියලා මේ විසින් මතු කරපු කරුණු කියලා ස්ථාන දෙකක සඳහන් වෙනවා. මට නම් සිරිමල් රණවැල්ල මහාචාර්යතුමා ඒ සංසෝනි කොමිසමේ සාක්ෂිය දීපු බවක් මතක නැහැ. මං හිතනවා මේ සිරිසෝම මහත්මයාගේ නම වරද්දවලා මේ පොතේ සටහන් කරලා තියෙන්නේ කියලා. මොකද ඊගේ පුරාවිද්‍යා කොම පැත්තෙන් සාක්ෂි දුන්නේ සිරිසෝම මහත්මයා විතරමයි. වෙනනම් කවුරුත් ඔගේ සාක්ෂි දුන්නේ නැහැ. මම දන්න තරමට මේ ඔය හරිචන්ද්‍ර විජේතුංග මහත්තයලා ඔය ප්‍රජාපාල ගුණවර්ධන ඔය පර්සි කරුණාරත්න ඒ වගේ නීතිඥ මහත්වරු මඩිහාමුදුරු වෙනුවෙන් පෙනී හිටපු අය මේ වෝල්ට විමල චන්ද්‍ර මහත්මයා ඔය වගේ පිරිසක් ඇර වෙන කවුරුත් ඔගේ සාක්ෂි දුන්නේ නැහැ සිංහල අය වෙන්නේ. ඉතින් සිරිමල් රණවැල්ල මහාචාර්යතුමා එතුමා මේ දක්ෂ මහාචාර්යවරයෙක් මේ නමුත් එතුමා සාක්ෂි දුන්නේ නැහැ කියන එක තමයි මට මතක තියෙන විදිහට මට 100% විශ්වාස නැහැ. නමුත් එතුමගේ නම නම් තිබුණේ නැහැ. ඒතර ප්‍රධාන සාක්ෂිය දුන්නේ සිරිසම මහත්තයා. මං හිතන්නේ මේ පොතේ වරදලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මං හිතන්නේ සංසෝනි කොමසම් වාර්තාව අපිට ගාව තියෙනවා නම් ඒක බල එකෙන් බලන්න පුළුවන් අපිට. සංසෝනි කොමසම් මාලාව තියෙන වාර්තාව මේ එකෙන් බලන්න පුළුවන්. ඔව්. නෑ ඒක තිබුණේ නැහැ මට උදාර මතකයි. තිබුණේ නැහැ. මේ සිරිසම මහත්මයා ගැන තමයි මේ මං හිතන්නේ වරද්දලා මේක ලියලා තියෙන්නේ කියලා මම හිතනවා. පියසිරි අමරකොණ මහත්තයා මොන හරි කියන්න තියෙනවද දැන්? උමාගේ ඒක තමයි මමත් එතුමාට ආරාධනා කරන්න දීටි අපේ ජේෂ්ඨ සමාජික පියසිරි අමරකොණ මහත්මයාට යම් අදහසක් ඇති අද සුරංගාරිපාල මහත්මයාගේ ග්‍රන්ථ විවරණය සම්බන්ධයෙන්. එතුමා යම සඳහන් කරන තුරු අර සිටියම කතා කරපු උතුරු නැගෙනහිර ප්‍රදේශවල තියෙන සිටියම් සම්බන්ධයෙන් ගත්තාම එල්ලවල මේදනන්ද හඳුරුවෝ ඒක නැවත වතාවක් එතුමන් උන්වහන්සේගේ කෘතිවලට කෘති ගණනාවකට එකතු කරලා තිබුණා. ඊට අමතරව ඒ සිටියම් වෙනමත් මුද්‍රණය කළා උන්වහන්සේ බෙදා ලැබුවා එල්ලවල මේදනන්ද හඳුරුවෝ.
ඔබතුමා මතක් කරන නිසා හොඳයි. ඇත්තම ඉල්ලාවල මේදනන්ද හාමුදුරුවෝ සුරංගාරිපාල මහත්මයා මේ ඔය උතුරේ පුරාවස්තු ගැන වෙනම පොත ලියලා තියෙනව නේද? උතුරේ වෙනම නැගෙනහිර වෙනම පොත් කීපයක් ලියලා තියෙනව නේද? කියලා දිනා අර මේ උත්තර පස්ස මේ පාචින පස්ස කියලා පොතක් ලියලා දිනවා. ඒකේ ඔය දෙකම දිනා. හැබැයි මම හිතන්නේ මට මතකෙ දිනේ එක මේ මගේ ළඟ තියෙනවා. ඒක මේ 2009 යුද්ධයට කලින් තමයි මම හිතන්නේ මම ඒක ලිව්වේ. මට මතකද මම අර 100ක් මතක නැහැ. මේ මේ මට මතක විදිහට නම් එහෙමයි. ඒක ඒක තමයි උතුරු නැගෙනහිර මේ උතුරු සහ මේ නැගෙනහිර පළාත් දෙකම ගැන තිබුණේ මේ උත්තර පස්ස නැගෙනහිර පස්ස කියලා තමයි මේ මේ තිබුණේ මේ පොත. ඊට අමතරව නැගෙනහිර පළාතේ වෙන වෙනත් විහාරස්ථාන ගැන වෙන වෙනම පොත් දීලා තියෙනවා. උතුරු පළාත ගැන උන්වහන්සේ ගොඩක් ලියලා තිබුණේ නැහැ. මට මතක විදිහට ඔය පොත විතරයි තිබුණේ මේ මට මතක විදිහට මට හරියටම විශ්වාසයෙන් කියන්න බෑ. තවත් යම් භවතෙක් සිටිනවා නම් සුරංගාරිපාල මහත්මයාගෙන් විමසන්නට පුළුවන්. එහෙම නැත්නම් එතුමාගේ හෝ එතුමියගේ හෝ අදහස් දක්위මේ අවස්ථාව දැන් හිමි වෙලා තිබෙනවා. කාල වේලාව ඉදිරිව තිබෙන නිසා මම හිතන්නේ මේකෙන් ප්‍රයෝජනයක් ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. සුරංගාරිපාල මහත්මයා මේ සහභාගී වී සිටින භවතුන් ප්‍රශ්නයක් නගනතුරු මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ දැන් ඇත්තටම මේ ඔය සෑම විහාරස්ථානයක් ආසන්නේම සිංහල ජනතාව පදිංචිව සිටියා. විශේෂයෙන් උතුරු අර්ථයෙන් යාපනයේ දහස් ගාණක් සිංහල ජනතාව පදිංචිව සිටියා. ඒ විසින් තමයි මේ විහාරස්ථාන පෝෂණය කළේ. නමුත් ත්‍රස්තවාදීන් විසින් ත්‍රස්තවාදීන් විසින් එම ජනතාව උතුරෙන් පළවා හැරියාට පසු මේ සිද්ධස්ථාන අද හුදකලා තත්වයට පත් වෙලා තිබෙනවා. මේ අනතුර පිළිබඳ ඔබතුමා කොහොමද විග්‍රහ කරන්නේ? ඔව් දැන් මේ උසෑම විහාරස්ථානයක් මේ විහාරස්ථානයක් ඉදිකරන්නේ අනිවාර්යෙන් මේ ගමගනි බෞද්ධයෝ නැති ස්ථානවල විහාරස්ථාන ඉදි කරලා නැහැ. පැහැදිලි ඉතින් ඒක හින්දා ඔය හැමතැනම බෞද්ධ සිද්ධස්ථාන තමයි තිබිලා තියෙන්නේ. දැන් මේ දැන් මේ ස්ථානවල ආරක්ෂාව නැති වෙන්න ප්‍රධානම හේතුව තමයි සමහර දැන් සිද්ධස්ථාන තියෙනවා භික්ෂුන් වහන්සේලා නැහැ. මාර්දාංගල සිද්ධාස්ථාන තියෙන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. දායකයෝ නැහැ, ගම් නැහැ. ඒ විශේෂයෙන්ම ওই ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම දහමුදාව නිසා තමයි ওই තියෙන විහාරස්ථාන ටික හරිය රැකිලා තියෙන්නේ. දැන් ඔය අපි ගියපු වෙන අගදීප විහාරයට හරි, තිස්ස විහාරයේ දැන් අලුත් ඉදි කරලා තියෙන එකට හරි, නැගිටිපල පළාතේ ගුරුකන්දට හරි, ඔය කෝකිලායි වල දැන් පන්සලක් තියෙනවා. ඒ එතන හරි ඔය සහ ඔය අනන්ත අප්‍රමාණ අපිට ස්ථාන කියන්න පුළුවන්. ඒවට දානින් දෙන්නේ යුධ හමුදාව. බොහෝ විට යුධ හමුදාව නැත්නම් ත්‍රිවිධ හමුදාව තමයි ඒ භික්ෂුන් වහන්සේලාට දාන මානහරි සපයන්නේ. මොකද මේ දායකෝ නැහැ. දායකෝ නැත්නම් මොකද ඒ ගම්මාන සම්පූර්ණයෙන් විනාශ වෙලා. දැන් ප්‍රධාන ස්ථානයක් ඔය ගුරුකන්ද. ගුරුකන්ද කියන්නේ නයාරු ගම්මානයේ තිබුණ එතන. නයාරු ගම්මානයට ත්‍රස්තවාදී බාර දීලා සම්පූර්ණයෙන්ම එතන විනාශ කරලා දැම්මට පස්සේ නයාරු ගම්මානයේ අතහැරලා යනවා මේ ජනතාව. නයාරු ප්‍රහාරයට ඒ ප්‍රහාරයෙන් තුවලපු කාන්තාවක් ඔය මෑතකත් මේ පුවත්පතකට පාල කරලා තිබුණා. ඒකේ කතාව ඒ ත්‍රස්තවාදීන් ටිපර් රථයකට නැගලාවිල්ලා තමයි ඒ ගමට පහර දුන්නේ. ඒ නයාරු ගමේ තිබිච්ච ප්‍රධානම වෙළඳසැල ඒ සිංහල එක්කෙනෙක්ගේ වෙළඳසැල. ඒ වෙළඳසැලේ හිමිකාරිනි තමයි කතා කරේ. කතා කරන්නේ ඇය ජීවිතේ බේරගත්තා. විශාල ව්‍යාපාරයක් ඒ ප්‍රහාර දෙන්න ආපු ටිපර් එකේ ටයර් පවා ඒ කඩෙන් තමයි අරන් තියෙන්නේ. එතකොට ටයර් සහ සියල්ලක්ම අලෙවි කරපු රථ වාහනයක් මේ කඩයක්. එතකොට ඒ කඩේට පහර දීලා එතන මිනිස්සුම ඝාතනය කරලා ඒ මුළු ගම්මානෙම ඝාතනය කරාට පස්සේ තමයි ඉතුරු වෙච්ච කීප දෙනා ඔය නයාරු දාලා පැනලා ගියේ. එතකොට නයාරු දාලා ගියා. දැන් අදට නයාරු ඇවිල්ලා පදිංචි වෙන්න විදිහක් නැහැ තාම කාටවත්. නමුත් භික්ෂුනාසයලා ගිහිල්ලා එතන විහාරස්ථානේ ඇති කරගත්ත කොහොම හරි ගුරුකන්ද විහාරය. දැන් විහාරයට විරුද්ධව එතන ප්‍රශ්නයක් ඇති කරගෙන ඉන්නවා මේ දෙමළ ජාතිකෝ. එතන කොවිලක් ඉති කරාගෙන ආගෙන ඉන්නවා. ඒක තමයි ඒක උදාහරණයක් සහ ඉතා හොඳම උදාහරණයක්. කෝකිලායි වලත් ඔයක තමයි වුනේ. කෝකිලායි වල ඒකත් උතුරු පළාතේ කෙරවලේ තියෙන ත්‍රිකුණාමල සීමානේ පිට. මේ කෝකිලායි ගියේ නැහැ. මම හිතන්නේ උතුරෙන් ඔය උතුරු පළාතේ
දාලා නොගිය එකම ගම්මානේ වෙන්න ඕන කෝකිලායි ගම්මානේ මිනිස්සු කොහොම හරි අල්ලගෙන හිටියා ඒක මුල්ලක් රැකගෙන මේ සිංහල බෞද්ධ සහ කතෝලික දෙගොල්ලම ඉන්න නගරය මේ ගම බහුතරයේ දෙමළ ජනතාව වුණත් සිංහල මිනිස්සු කොටසක් ඉතුරු වෙලාම හිටියා ඔවුන් ගියේ නැහැ එතනත් අද මේ විහාරස්ථානයේ ගොඩනගලා තියෙනවා එතනත් ප්‍රශ්න තියෙනවා ඒ විහාරස්ථානෙටත් ඒ විදිහටම එතනත් දැන් වෙලා තියෙන අර පැරණි විහාරස්ථානයේ දිවිච්ච දරණ මේ අලුත් විහාරස්ථානයේ දිගලා තියෙන ගමෙන් ටිකක් ඈත් වෙලා ඉතින් ওই විදිහට තමයි හැමතැනම දැන් දිගවාපිය වුණත් තියෙන ප්‍රශ්නේ එකයි මූදු මහ විහාරයේත් එහෙමයි තියෙන මූදු මහ විහාරය අපි දන්නවා තනිකර මුස්ලිම් මිනිස්සුගේ අස්සක තමයි මේ සම්පූර්ණයෙන් මුස්ලිම් මිනිස්සු වට කරගෙන තියෙන මූදු මහ විහාරය අරවන යන්නවත් පාරක් නැති තත්ත්වයක් පත් කළා තියෙන එතනට ඔය දැන් මේ පහුගිය කාලේ ගෝඨාභය රාජවංශ මහත්මිය මැදිහත් වෙලා තමයි කිසියම් ආකාරයක ඉඩ ගන්න ටික අල්ලගන්න මේ නිදහස් කරගන්න තත්ත්වයක් ඇති වුණේ ඉතින් මේ හැමතැනම ඒක තමයි තියෙන්නේ ඉතින් මේකට ස්ථිර විලියම නම් මේ ප්‍රදේශවල බෞද්ධ ජනතාව පදිංචි කරන්න වෙනවා මේ 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 ප්‍රධාන ස්ථාන අවට එහෙම නැත්තම් මේක හැමදාම හමුදාවට මේ කරන්නත් බෑ අනික කොවිලාව හැරි මේ දැන් රටේ තියෙන තත්ත්වයක් එක්ක ওই ප්‍රදේශ වලින් හමුදාව කිසියම් ආකාරයකින් ඉවත් කිරීම සිද්ධ වුණොත් ওই භික්ෂුන් වහන්සේලාට දානෙවත් ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ උන්වහන්සේලාට තියෙන්න තමයි තියෙ වෙන්නේ එහෙම වුණොත් එහෙම වුත් ඉතින් ඔය ඉතිරිලා තියෙන ටික හරි නැති වෙන තත්ත්වයක් තමයි වෙන්නේ ඉතින් ඒක වළක්වා ගන්නම හිතෙන අපි කාටවත් අගහිමක් තියෙනවා අපිටත් මේ පුළුවන් වෙලාවට ওই ප්‍රදේශ වල සංචාරය කළා විහාර ස්ථාන පුරාවස්තු බලාගෙන ඉන්න එක හරි මම හිතන්නේ අපි කර යුතු වැඩක් කියලා තමයි මම හිතන්නේ හැබැයි දැන් කාලයක් ඇත්තනම මේ මහින්ද රාජපක්ෂ මහත්මයා යුද්ධයේ මේ මේ 2009 ජයග්‍රහණයෙන් පස්සේ නොකරපු වැඩක් ඒක ඒගොල්ලෝ ඒ වෙලාවේ තමයි අපිට හොඳම අවස්ථාව තිබුණේ මේ මේ අර මේ යාපනයෙන් ඒ සහ නැගෙනහිරින් උතුරෙන් නැගෙනහිරින් පන්නා දමපු සිංහලයින්ව නැවත පරිංචි කරන්න ඒක ඒක කදිම අවස්ථාව මොකද ඒක කතා කරන්නත් බෑ දෙමළ අයට විරුද්ධව මොකද ඊට පස්සේ ඒගොල්ලෝ කතා කරන්න තරම් මොරල් එකක් නැති බැහැලා තියෙන වෙලාව ඔය වගේ දැන් වගේ උඩ පැනගෙන එන්නෙත් නෑ මේ නම් දැන් අපි දැන් ඔය එන්නෙත් මේ අපි පොඩ්ඩක් මේ රට අරාජක වෙලා තියෙන නිසායි වෙ නැත්තම් ඔය එන්නේ නැහැ නමුත් දැන් අර අර මොකද්ද අර අපි දැන් පොඩි මේ පොඩි නෙමෙයි අපි යම් මහා අර්බුදකාරී තත්ත්වයකට මේ මේ පළාත් ලංකාවන් පත් වෙලා තියෙනවානේ මේ ප්‍රශ්නත් එක්ක ඔව් නමුත් ඕගෙලා කරන්න තිබුණේ අපේ සැලැස්ම ඇත්තටම තිබුණේ හමුදා ගම්මාන ඒ කියන්නේ හමුදාව මොකද මිනිසුත් එන්නේ ආරක්ෂාව තියෙන්න බෑ ඒ සිංහල ගම්මාන එන්න ඕනේ හමුදා රැකවරණෙත් එක්ක එතකොට හමුදාවේ අය ඕන තරම් ඉන්නවා ගෙවල් හරියට නැති අය ඒගොල්ලන්ට නිවාස දීලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන පාසුකම් පහසල් රෝහල් අන්න ඒ වගේ ඇති කරලා අර එහෙම ගම්මාන ඇති කරන්න ඕනේ එහෙම ගම්මාන ඇති කරලා ඒ සිංහල මිනිස්සුන්ට විශ්වාසය ඇති කළොත් කරලා ඒගොල්ලන්ගේ අර ව්‍යාපාර කටයුතුද ඒ අනිත් කටයුතු කරන්න පුළුවන් විදිහේ තත්ත්වේ ගේන්න ඕනේ ඒක කරන්න ඉතින් මහා අදීන නායකයෝ දැන් අපේ ඉන්න හැම පක්ෂයකම ඉන්න මහා දීන නායකයෝනේ ඉතින් මහින්දලවත් කලේ නැහැ කියන්නේ ගොඩබේ මහතා යම් යම් දේවල් කළා අපි එතුමාට කෘතඥයෙන් ඕනේ ඒකත් අපි අමතක කරන්න හොඳ නැහැ මා යම් යම් දේවල් කරලා තියෙන බව පැහැදිලි දැන් කිව්වා වගේ මේ මුදු විහාරය මහ විහාරය එතනින් ගියාම දැන් මේ දවස්වල ප්‍රශ්න ඇති වෙලා තියෙන කුරුන්දි විහාරය ඒ සියලු දේවල් වලට එතුමා දැන් කාර්යබාර කළා හැබැයි ඒක හරියට ඒ රජයෙන් හරි ගැම්මකින් එන්නේ නැහැ මේ ඉන්න වැඩිහරිය කැමැතිවරුන්ට කිසිම එම ගැන හැඟීමක්වත් එහෙම එහෙම කරන්නේ නැහැ එතකොට ඒ පක්ෂ ආණ්ඩුවේ හැටියටම එන්න ඕනේ පක්ෂෙන්ම වගේ එතකොට එහෙම කිසි වමනාවක් නැහැ කෙනෙකුට දෙන්නේ කිසි වමනාවට දැන් මේ UNP කාලෙත් අර සීතල මැතිව මහත්තයාට තියෙන වමනාවට තමයි එතුමා ඔහොම ඒ ගැන පොත් ලියලා ඒ කරන්න පුළුවන් දේවල් කළේ නමුත් එතුමාට අවශ්‍ය කරන සහාය ඒ පක්ෂයෙන්වත් ලැබුණේ නැහැ ඒක තමයි රටේ තත්ත්වය ඒක හරි මේ මිනිස්සු මත කියව කතාව හරි ඒක තමයි මේ ගැටලුව වෙලා තියෙන්නේ කිසිම පක්ෂයක මේ එහෙම මේ උමනාවෙන් කරන නායකයෙකුත් නැහැ. එහෙම නායකයෙකු හිටියත් ඒ හැමදෙස්සෙම හිටපු නායකයා හුදකලාව තමයි ඉඳලා තියෙන්නේ. කොයි ආණ්ඩුවක වුණත් ඔය දැන් සීල්මතිය හිටියා ඒ ආණ්ඩුවේ ඊට පස්සේ ඒක එක හිටියා යම් කිසි චරිත හැටියට එක්කෙනෙක් වගේ තමයි දැන් රට සිංහල බෞද්ධ බහුතරයක් කියන රටක් වුණාට රාජ්‍යත් සිංහල බෞද්ධ කිව්වට සිංහල බෞද්ධ හැමදෙවරු ඉඳලා නැහැ. එක්කෙනෙක් විතරයි ඉඳලා හිටලා නිකන් හුදකලාව ඉඳලා තමයි ඔය යමක් කරලා තියෙන්නේ. ඒක තමයි අවසනවන්ත தත්ත්වය ඉතින්. ඒ தත්ත්වෙන් මුදා ගන්න මම හිතන්නේ මේ ජනතාව හැටියට මම හිතන්නේ අපි ඔක්කොම අර සිංහල බෞද්ධ කියන මතයක ඉඳන් වැඩ කරන්න වෙනවා මොකද අපිටත් එහෙම මතයක් නැත්නම් ඇමතිවරුන මතයක් ඇති වෙන්නේ දෙයක් නැහැ රටේ අපි දැන් වැඩ කරන්නේ ඒ විදිහ තමයි සිංහල බෞද්ධ මතවාදයක් ඇති කරන්න තමයි අපි උත්සාහ කරන්නේ අපි බලාපොරොත්තු වෙන ඒක ජය ගන්න ඉතින් ඒක allele අමාරු වැඩක් අපි ඒකේ උත්සාහය නිරත වෙලා ඉන්නවා ඔය ඒක ඇති කරගන්න එක තමයි මේ එකම විසඳුම ඒක පුළුවන් තරමක් අපි මේ ඒ මතවාදය ලබා දෙන්න ඕන මේ තීරුම් කරලා මේ කතන්දරේ තීරුම් කරලා මිනිසුන්ව පුළුවන් තරම් දැන් මිනිසු ඉන්නේ වෙන වෙන අදහස් වලට කිසිම අදහසක් නැහැ මේ ජාතිය ආගම ගැන
ඉතින් මේ තත්ත්වය අවබෝධ කරලා දීලා අවබෝධ වෙච්ච පිරිස එකතු කරගන්න එක තමයි මම හිතන්නේ කරන්න තියෙන්නේ. මම දැන් තවත් බවතුන් සිටිනවා නම් ඔවුන්ට අවස්ථාව තිබෙනවා කරුණ ඉදිරිපත් කරන්නට. ඒ වගේම අද පැවැත්වුණු ග්‍රන්ථ විවරණය පිළිබඳ ඇති වෙන ගැටලු අද දින සම්පත්දායකයා වන ශ්‍රවණගාරීපාල මහත්මයාගෙන් විමසා බලන්න අවස්ථාව තිබෙනවා. එසේ කෙනෙකු සූදානම් වනතුරු මේ යම් කාරණයක් කියන්න කැමති සුරංග මහත්මයා, විශේෂයෙන්ම මේ යාපනයේ පිළිලොච්චි සහ මන්නාරම කියන උතුරු පළාතට අයිති ප්‍රධාන දිස්ත්‍රික්ක තුනකම සිංහල මාධ්‍යයෙන් එකඳු පාසලක්වත් නැහැ. මම හිතන්නේ මේ එතනේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන දරුවන්ට කිසිම ආකාරයක පහසුකමක් යාපනයේවත් පිළිලොච්චිවත් මන්නාරමේවත් නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා කියන්නේ සිංහල ජනපදයක් ඇතිවීමට තියෙන විශාලතම බාධාව මම හිතන්නේ ඒක. මේ දැනටත් යාපනයේ ඔය නාවක්කුළි කියන ගමේ වැඩිහිටියෝ ජීවත් වුණාට දරුවෝ ඔක්කොම ඉන්නේ අනුරාධපුර මිහින්තලේ නුවර වගේ පැතිවල. මේකත් ඒ පළාත්වල තියෙන විශාලම ප්‍රශ්නයක් විදිහට දකින්න පුළුවන්. ඔව්, මේ යාපනයේ තිබුණානේ සිංහල මාධ්‍ය විද්‍යාලය. යාපනයේ සිංහල විද්‍යාලය කියන්නේ ඉතා හොඳ මට්ටමක අධ්‍යාපනය ලැබපු මේ ලබා දීපු විද්‍යාලයක්. ඉතින් මම තාම මේ ගොඩනැගිලි තියෙනවා මේ විද්‍යාලය තියෙනවා, නමුත් ළමයි යන්නේ ළමයි නෑ විද්‍යාලයට, විද්‍යාලය පවතින්නෙත් නෑ. ඉතින් වෙච්ච දේ තමයි අර යාපනයේ හිටපු සිංහලයෝ නැවත පදිංචි නොකිරීම. පැහැදිලිවම මේ දැන් තාමත් අපි මේ කළු ජූලිය ගැන අරම කතා කරාට ඒ වෙයින් මේ කොළඹ හිටපු දෙමළ ජනතාව නැතිුණේ නෑනේ. ඒ හිටියට වඩා කළු ජූලිය හිටියට ජූලයි වල 83 ජූලයි වල හිටියට වඩා දෙමළ ජනතාවක් අද ඉන්නවා කොළඹ. නමුත් 83 හිටපු සිංහල ජනතාව ඉන්නවද යාපනයේ? ඒක තමයි ප්‍රශ්නේ. මොකද පදිංචි කිරීමක් කෙරුන්නේ නැහැ. ඔය නාවකුලිය තමයි ඔය 2009 යුද්ධෙන් පස්සේ පදිංචි ගිය පදිංචියට ගිය සිංහල ජනතාව පදිංචි කරපු ස්ථානය. ඇත්තටම මේ ජනතාව නාවකුලිය හිටපු ජනතාව නෙමෙයිනේ. ඒ ජනතාව යාපනයේ පුරා හිටපු ජනතාව. නමුත් ඒ අය හිටපු ඉඩම් වල එයා පදිංචි කරේ නැහැ. පදිංචි කරන්නත් බෑ. ඒ මොකද ඒවා LTT සංවිධානය විසින් ඒගොල්ලන්ගේ අර මහවිරු පවුල් වල පිරිස් හුඟක් පවුල් පදිංචි කරේ ඔය සිංහල මිනිසුන් ඉන්න ඉඩම් වල. දැන් ඒ මිනිස්සු ඒවයිට ඔප්පු අදාගෙන හර ඒවයි තියෙන හුඟක් වෙලාට අති ලියාගත්ත බලපත්‍රය. ඉතින් ඒවා ඒ ග්‍රාමසේකවරු සනාථ කරනවා, ඒගොල්ලන්ගේ දිසාපතිවරු ඒක සනාථ කරලා දැන් ඒක පදිංචි වෙලා තියෙන්නේ. ඉතින් ඔප්පුවක් ගිහිලා පෙන්නුවත් සිංහල මිනිස්සුෙකුට ඒ අයගේ හිටපු ඉඩම නැවත ලබා ගන්න බැරි තත්ත්වයක් වෙලා තියෙන්නේ. ඒ අය ටික දෙනෙක් එකතු කරලා වෙනා කුලිය පදිංචි කරා. නමුත් එහෙම නෙමෙයි, මුළු යාපනයේ නගරේ ඉඳන් ව්‍යාපාරික බේකරි ගරාජ් ඔය සියල්ල කරලා තිබ්බේ මේ සිංහල ජනතාව. අදේ කිසිවක් නැහැනේ. ඉතින් අපි අර ජනානුපාතය අනුව පදිංචි කිරීම කළ යුතුව තිබුණා. 83 හිටපු ජනානුපාතය මෙහෙමනම් 2009 මෙච්චරයි කියලා පදිංචි කිරීමක් කරන්න තිබුණා. ඒක කරේ නැහැ. ඒක මෙච්ච ඓතිහාසික වරද. මුස්ලිම් ජනතාව නමුත් දැන් පදිංචි වෙනවා යාපනයේ. මුස්ලිම් ජනතාව ඉන්නවා යාපනයේ. මොකද ඒගොල්ලෝ අර පලව හැරපු පිරිසට සමානවම ඒගොල්ලෝ යනවා යාපනයේ පදිංචිට ගිහින් තියෙනවා. ඒගොල්ලෝ මන්නාරේ පදිංචිට ගියා. පුත්තලමේ අනාථ කඳුර වල ඉඳලා යාපනයට ගියා, මේ මන්නාරවට ගියා. හැබැයි පුත්තලමේ තමන්ගේ අඩිය තියාගෙන තමයි දැන් මන්නාරවට ගිහිල්ලා තියෙන්නේ. ස්ථාන දෙකේ ඉන්නවා. නමුත් ඒ සිංහල ජනතාව පදිංචි කිරීම කෙරිලා නැහැ යාපනයේ. යාපනයේ විතරක් නෙමෙයි, මේ දැන් කෝකිලායි වලවත් ඔය මේ වෙලත් නැහැ. ඔය මුලතිව් දිස්ත්‍රික්කෙත් ඔයට වැටෙන ඔය පදවියෙන් ඇතුළට ඔය බෝගස්ව වගේ ප්‍රදේශවල හිටපු ජනතාව පවා තාම හරියට ඒ ප්‍රදේශවල පදිංචි කරලා නැහැ. ඉතින් මේ ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ රජයේ වැදිහත් වෙලා කළ යුතු වැඩක් නොකරිලා තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම යුද්ධෙන් පස්සේ සංවිධියා මොන කතන්දරේ තිබුණත් ඒ පළවහරපු ජනතාවට ජනානුපාතයට සමාන පිරිසක් අනිවාර්යෙන් පදිංචි කිරීම කළ යුතුව තිබුණා. එහෙම නිවැරදි එහෙම ජනතාව පදිංචි වුණ නැත්නම් අර කිව්වොත් වගේ හමුදා ජනපදය ඇති කරන්න තියෙනවා. එතන ඔය අලිමංකඩ හමුදා ජනපදය ඇති කරන්න කියලා මඩි හාමුදුරුවෝ කියලා තියෙන 1970 ගණන් වල අලිමංකඩ හමුදා ජනපදයක් පිහිටවන්න කියලා. ඉතින් මේ ඒ කාලේ ওই අලිමංකඩ ජනතාව උතන අලිමංකඩ පිහිටෙව්වා නම් ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඔය
හිතලකම ශ්‍රී ලංකා රහමුදුරෝ අර අපි කලින් කතා කරලා අර රන්දේ ගැන ඒකී රාජ්‍ය සඳහා පොතේ ওই දිමුලාගල ඉඳන් මඩකලපුවට යනකම් මාදුරු ඔය නිම්නේ දිගේ සිංහල ජනතාව පදිංචි කරන්න ගිහලා ජේ.ආර්. විසින් අර පඩුවල හිටපු ඇමති මේ පෝල් පෙරේරාවල පහර දීලා ගියේ නැත්තම් එතන අනිවාර්යයෙන්ම සිංහල වැටක් හැදෙනවා ස්වභාවිකම උතුරු පළාත සහ නැගෙනහිර පළාත වෙන් කරලා එහෙමනම් ওই ත්‍රස්තවාදී උඩු දුවන්නේත් නැහැ ඉතින් ඒව කරන්න දුන්නේ නැහැ ඉතින් ඒක තමයි මේ ප්‍රශ්නය ඉතින් මේ ඒ ප්‍රශ්න තමයි වෙන්නේ ඉතින් ඒ අදුරදර්ශී පාලකෝ ගත්ත නොකරපු වැඩින්ද තමයි මේ මේ ප්‍රශ්නේ මෙච්චර උඩු දුවලා තියෙන්නේ අනිත් කාරණේ තමයි සුලංගාරික කාල මහත්මයා මම දන්න විදිහට නැවත පදිංචි කිරීම මාත්‍ය ධූරයේ කිසි දවසක සිංහල කෙනෙකුට ලැබිලක් නැහැ ඒක හැම වෙලාවකම ලැබිලා තියෙන්නේ මේ මුස්ලිම් ජාතික ඇමතිවරයෙකුට හෝ ද්‍රවිඩ ජාතික ඇමතිවරයෙකුට එතකොට එතනම සිංහල ජනතාව කොන් කිරීමකට ලක් කිරීමක් තමයි වෙන්නේ කිසිම අවස්ථාවක මේ නැවත පදිංචි කිරීම මාත්‍ය ධූරයේ ලැබිලා නැහැ සිංහල ජාතික ඇමතිවරයෙකුට ඔව් ඒකත් හරි වෙන්න පුළුවන් මේ මට මතක වෙන්නේ නැහැ එහෙම සිංහල ඇමතිවරයෙක් වෙලා තිබුණේ එකක් අර මුස්ලිම් ජනතාව උතුනේ බලවැහැරියේ සිංහල සහ මුස්ලිම් යාපනේ ඒතකොට මුස්ලිම් අය ඔය කොහේ හැමාරේ අනාථ කඳුරු වල හැරි කොහොම හරි ඔවුන් ඒක අර ආපු බිරිස හැටියට රැඳිලා හිටියා කොහොම හරි දැන් යනකොට ඒ ඒගොල්ලෝ ජන අනුපාතයට ගියා අපේ පිරිස විසිරලා ගිහින් දින කවුරුත් යාපනේට යන්න දැන් කාලයක්ම ගත වුණානේ ඉතින් අඩු ගානේ අර යන්න නැත්තා ඒක තමන් කිව්වේ අර ඒ ජන අනුපාතය අනුව පිහිටව කරන එක අනිවාර්යයෙන්ම කරන්න තිබුණා නමුත් ගෙරිලා නැහැ දැන් අර තියෙන එකම ගම්මානේ ගියොත් නාවක්කුළි ඒ ජනතාව සම්පූර්ණයෙන්ම අන්තසරණ තත්ත්වයක තමයි ජීවත් වෙන්නේ කිසිම සරණක් නැහැ එයාට ගියොත් එහෙම ඒ මිනිස්සු ඉතින් ඉන්නවට තෑගි දෙන්න ඕන තත්ත්වයක් තියෙන්නේ කියන්නේ රජයකින්වත් ඒ ප්‍රාදේශීය පරිපාලනය දිසාපතිවරු ග්‍රාමසේවකලා කිසි කෙනෙක් මේ ඔවුන්ට මේ ඔවුන් මේ නිකම් මේ පිටරටකින් මේ ආපු මේ සරණගතව හැටියට තමයි සලකලා තියෙන්නේ එතන ඉතින් ඒ වගේ තත්ත්වයක් උඩ කවුරුත් යන්නේ නැහැ නේ වෙන පදිංචි වෙන්න මේ මන් දන්න විදිහට වවුනියාවේ මං හිතන්නේ නන්දි මිත්‍ර ගම්මාන හැරි මොකක් හරි එකක් පීටේ වුණා ඔන්න ඔය වගේ එකක් දෙකක් වගේ විතරයි මේ කෙරිලා තියෙන්නේ නැතිව අනිත් කිසි ස්ථානයක මේ මොකක්වත් මේ ඉදිකිරීමක් කරලා නැහැ ඒ පළවෙනි හැරි බිරිස ඒ විදිහම තමයි පළවෙනි හැරලා තියෙන්නේ දැන් මඩකලපිය කොච්චර සිංහල මිනිස්සු ඉඳලා තියෙනවද මේ ඒ මිනිස්සු අද නැහැනේ මඩකලපිය ඔය මේ මේ ඔය මාටින් වික්‍රමසිංහ මහත්තයත් මඩකලපිය කඩේක වැඩ කරලා තියෙනවා කියලා ඒත් මගේ ජීවිත කතාවේ තියෙනවා මඩකලපිය කඩේක තමයි මේ සේවයට මුලින්ම ගිහින් සිංහල මිනිහෙක්ගේ කඩේක මුතුරුල සිංහල මිනිස්සු ඉඳලා තියෙනවා ඔය සේරුවා කියලා පන්සල හදන්න මේ ඔය දඹගස් ආරේ සුමේදන් කර හාමුදුරුව දොඩන්දුවේ ඉඳලා රුවල් නැවෙන් ගිහිලා තියෙන මුතුරු වලට මුතුරු වල හිටපු සිංහල වෙළෙන්දු තමයි අවිල්ලා කියලා තියෙන හාමුදුරුවන්ට මෙන්න මෙතන විශාල පස්ගොඩක් තියෙන හාමුදුරනේ මේක චෛත්‍යයක් වෙන්න පුළුවන් කොහොම උන්නාසෙත් ඔය සේරුවා කියලා චෛත්‍ය කොහෙද කියලා හොයමින් හිටපු අදහසක අනුව තමයි උන්නාසෙත් දොඩන්දුවේ රුවල් නැව කඩගලා මුතුරු වලට ගිහිල්ලා මුතුරු වල ඉඳන් ඔය සේරුවා වලට ගිහිල්ලා ඔය චෛත්‍ය අද තියෙන තත්ත්වයට පත් කරේ. එතකොට මේ මුතුරු වල හිටපු සිංහල වෙළඳ මහත්තුරු තමයි උතනට යන්න උනාසෙට උදව් කරේ සහ ඒ මුලින් උතන ගියාම උපස්ථාන කරන්න මුළුනේ තෝ මුතුරු වල හිටපු සිංහල වෙළඳ. අදේ මුතුරු වල සිංහල කියලා නාමයක්වත් නැහැ. නමුත් ඉතින් මේ ප්‍රදේශ වල මේ ව්‍යාපාරික මහත්තුරු ඉඳලා තියෙන විශේෂම දකුණෙන් ගියපු අය තිරිකුණාමලේ ඉඳන් මඩකලපුවට අම්පාරට යනකම් හිටියේ අය. එයා විසින් තමයි ඔය ප්‍රදේශ සිංහල බලය රැකගෙන හිටියේ. නමුත් මේ ඔය යුද්ධෙන් පස්සේ උනේ ඒ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම තනි මුස්ලිම් තනි දෙමළ වෙලා තියෙනවා සිංහල පුරුටක්වත් නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නිකන් අතරින් පතර මේ බෞද්ධ සිද්ධස්ථාන කීපයක් විතරක් අපි බේරගෙන කොහොම රැකගෙන තියෙනවා ඒ වටා ගම්මානයක් ඇති කරගන්න හැකියාවක් තාම ලැබිලා නැහැ දිගවපිය අවට හරි හදන්න මේ අදහසක් තිබුණාට මම හිතන්නේ ඒකත් තාම කෙරිලා නැහැ දිගවපිය අවට තියෙන මේ පන්සලේ ඉඩම් ඇත්තරම තියෙන්නේ ඒ පන්සලේ ඉඩම් ටික පන්සලට දුන්නා නම් මේ ඔය මේ පදිංචි කිරීම ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඒ රජ කාලේ ඉඳන් ආපු මේ උපුදිර උපුදිර ඉඩ. නමුත් ඒ ඉඩ කඩන් ටිකවත් මේ කරගන්න වෙරළ තියෙන ඉතින් අපිට තුනගිරියට යන්න ඕනේ නැහැ. දැන් මාවනැල්ල ටිකු දෙවනගල පන්සලට වෙලා තියෙන දේ. පන්සලේ ඉඩන් ටිකේ දැන් මුස්ලිම් ජාතිය පදිංචිලා ඉන්නේ. ඒ ටිකවත් කරගන්න බෑනේ. ඉතින් ඒක උතුරු නැගිරියක් ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. මේ මේ දෙවනගල තියෙන මාවනැල්ලේ ඔත් ඔය තත්ත්වේ. දෙවකට මම හිතන්නේ මේ හරියමං මේ පාලකෙක් එන්න ඕන ඔය ටික ඉතින් විසඳ ගන්න. වෙනනම්
මංචනේ මේ ප්‍රශ්න අසන්නට හෝ අදහස් දක්වන්නට කිසිවෙකුත් නොමැති නිසා ප්‍රියන්ත මහත්මයා අපි සමා දැන් මේ අර මුතුර් වල ඒ නැගෙනහිර පැත්තේ ජනතාව අඩු වෙන්නේ මන්න දැන් තමයි සෙට් උනේ මේ කිව්වා දන්නේ මේක මේ අර බලපෑව නේද මේ දැන් උඩර රජු වණ්ඩ සේනාසය පෙව්වේ නැගෙනහිර පැත්තේ නේද ඉංග්‍රීසි එක්ක යුද්ධ කරන්න. එතකොට ඒ පැත්තේ සිංහල ජනතාව යම් ආකාරයකට අඩුවීමක් වුණා. ඒක ඒක පැත්තේ ඊට පස්සේ ඉතුරු ටික එල්ටීටී සංවිධානයේ විසින් එරවලා දැම්මා. මේ ඒ හේතු නිසානේ නේද මේ ගොඩක් දුරට ඔය මේ අපිට මේ සිංහල ජනතාව ඒ පැත්තේ අඩු වෙන්න හේතුව. නැත්තම් මුල්ම ජනාවාස සිංහල තමයි ඒ උතුරු නැගෙනහිර පැත්තේ ඉඳලා තියෙන්නේ. නමුත් පසු කාලීනව මම දැනගත් විදිහට තේරුතුරු දැනුණු විදිහට මේ උඩරට රජුරුව මෙහෙන් මුදුපරේ මේ යටත් කරගත්ත පෘතුගීසි ලන්දේසි මේ කට්ටිය මේ පැත්තේ රජ කරගන්නකොට මේ සේනාස අපේලා තියෙන්නේ ওই උතුරු නැගෙනහිර පැති වල ඒක විශේෂයෙන් නැගෙනහිර පැත්තේ. එතකොට ඒ ජනතාව මේ විශාල වශයෙන් ජනගහන අඩුවීමක් ඒ වෙලා තියෙන ඊළඟට අනිත් පැත්තෙන් මේ එල්ඩී සංවිධානයේ විසින් පළවා හැරීමක් සහ මරලා දැමීම කියලා තමයි තියෙන්නේ මං දන්න විදිහට දහසක්. ඒ පිළිබඳ මොනවා හරි දැනගන්න දන්නවනම් පොඩ්ඩක් තව දුරටත් පැහැදිලි කරොත් හොඳයි. දැන් මේ මහනුවර රජවරුන්ට සේනාව නැගෙනහිර පළාතෙන් ආවා කියලා නම් එහෙම ලොකුට සඳහනක් වෙන්නේ නැහැ. ඇත්තරම මේ අපේ මේ නැගෙනහිර පළාතේ විශේෂයෙන්ම අම්පාර මඩකලපුව තිරිකුණාමලයේ රජ කාලේ ඉඳන් ජනාවාස තිබිලා තියෙනවා. අනුරාධපුරයේ විල්ගලපිනේ තිබුණේ ඇත්තරම ජනතාව අඩුවෙන් ඉඳලා තියෙන්නේ මේ දකුණේ මාතර ගාල මාතර වගේ පැතිවල. ඊතරමනිශාර පිරිසක් ඉඳලා නැහැ මේ කොළඹ කලුතර වගේ කාලෙත් මුළු අනුරාධපුර කාලේ මේ හැටි දෙච්චලා පැහැටි සඳහන් වෙන්නේ. ඊට පස්සේ තමයි ජනගහණය මෙහාට මෙහාට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අර උතුරේ හිටිය සිංහල ජනතාව ස්වභාවිකවම අඩු වුණා. අර උතුරේ මේ ওই කාලික මාර්ග ආක්‍රමණයෙන් පස්සේ දෙමළ ජනතාව මේ ප්‍රදේශයේ බහුතර වෙලා තියෙනවා. දැන් අර මේ රාල්පාන වෛපමාලයේ තියෙනවා මේ සිංහල දෙමළ මේ ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ මේ ඒක නමක් තියෙනවා මට මතක විදියට පුංචි බණ්ඩාද කොහෙද ඇතුළු 17 දෙනෙක්ව මේ යාපනයේ රජු විසින් මරා දමනවා කියලා. ඊට පස්සේ නැවත සිංහල අය මේ කැරලි ගන්න ආවේ නැති කියලා වෛපමාලයේ පොතේ තියෙනවා. එතකොට ඒ ප්‍රදේශවල හිට සිංහල ජනතාවට කිසියම් මාර්ගයකට පළවා හැරීමක් වුණා. පස්සේ කාලෙක ඒගොල්ලෝ තමයි අර කුලවද්දලා අර පහක් කුලයක් හැටියට මේ ඒ සිංහල අය අරගෙන තියෙන්නේ. මේ 1900 මේ 30-40 ගණන් වල ලීපිච්ච කතාවන් වලත් තියෙනවා මුළු යාපනයේ හිටපු ගෘහ සේවිකාව සියල්ලම සිංහල ජාතිකයෝ කියලා. සිංහල කාන්තාව කියලා. අවුරුදු 13 14 හිටපු වැඩ කරන කාන්තාව සියල්ලෝම සිංහල කාන්තාව තමයි යාපනයේ ගෙවල් වල වැඩකාරකමට කරලා තියෙන්නේ. එතකොට ඒ පිළිබඳ ලීවිච්ච පොත් තියෙනවා අනන්ත ප්‍රමාණයි මේ කතන්දර තියෙනවා මේ යාපනයේ හිටපු කාන්තාවට වෙච්ච දේවල්. සහ මේ එතකොට ඒ විදිහට තමයි උතුරෙන් අපේ සිංහල ජනතාව ඉවත් වීම සිද්ධ වුණා. හිටපු සිංහල ජනතාව දෙමළකරණය වුණා. ඒක තමයි වෙලා තියෙන්නේ. නැගෙනහිර පළාතේ උනේ ඔය අපේ රජවරු තමයි ගිහිල්ලා ඔය මුස්ලිම් ජනතාව ඔය නැගෙනහිර පදිංචි කරුවෝ සේනාසත් රජුරු එහෙම තමයි ගිහිල්ලා මේ මුස්ලිම් ජනතාව මේ පදිංචි කරේ. දැන් පෘතුගීසි පහර දෙද්දී කොළඹට මුස්ලිම් ජනතාව ගිහිල්ලා ඔය මාව නැ මේ මල්වානේ පදිංචි කරේ මේ අපේ රජවරු. අපේ රජවරු එහෙම කරේ නැත්තම් ওই පෘතුගීසි මේ රටේ මුස්ලිම්වරු සම්පූර්ණයෙන් විනාශ කළා දානවා. ඉතියේ තත්ත්වය ඇති කරන්න නොදී කටයුතු කරලා තියෙන රජවරු තමයි ගිහිල්ලා ඔය නැගෙනහිර පළාතේ පදිංචි කරලා පරම්පරා කීපයක් ඇතුළත සිංහල වෙන්න ඕන කියන ක්‍රමය අනුව තමයි පදිංචි කරේ. නමුත් ඒක උනේ නැහැ. දැන් අපේ ක්‍රමය තමයි එහෙම දැන් ওই මේ අපේ ජනතාව ජාති ජන මේ ජනතාව ගැන බැලුවොත් සිංහල ජනතාව මේ මෑතක කවුරුගේ මෑතක කියන්නේ මේ වසර කීපයක උඩදී මේ සීවස් කීපයක උඩදී මේ ඉන්දියාවෙන් ආපු පිරිස ඉන්න ඕන තරම් අද සිංහල වෙලා නම් බැලුවම අපි දන්නවනේ අර ඒ නමුත් එක ඒගොල්ලෝ ලංකාවට ආවම ඒගොල්ලන්ට කිසියම් කුලයකට ඇතුල් කරලා ඒගොල්ලන්ව සිංහලකරණය කරලා ඊට පස්සේ බෞද්ධ වෙලා සිංහල ජනතාවට අවශෝෂණය කර ගැනීම ක්‍රමයක් තමයි අපි තිබුණේ. ඒක ගුණේ නැත්තේ විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව. ඔවුන් කිසි විටකත් සිංහල ජනතාවත් එක්ක මුස්ලිම් වෙන්නාවේ නැහැ. ඔය මහනුවරගේ බව මේ නම් තියෙන මුස්ලිම් පර මේ සිංහල නම් වාසගම් බැලුවොත් සමහර විට සිංහල වාසගමක්. හැබැයි ඔවුන් සිංහල වාසගමත් එක්ක මුස්ලිම් නම තියෙනවා ආගමත් හැරියේ නැහැ.
ඒ විදිහටම මුස්ලිම් කම අතහැරියේ නැහැ. ඒ විදිහට තමයි ඔය නැගෙනහිර පළාතේ උත්තර මුස්ලිම් ජනගහනයක් ආවේ. ඔවුන්ගේ ජනගහනය අර පාලනයක් නැහැ නේ. ඒකෙන් හින්දා විශාල ජනගහනයක් ඇතිවෙමින් ආවා. ඒ වගේ කාරණා උඩ තමයි මේ ප්‍රදේශයේ ජනගහනය වැඩි වුනේ. සහ මේ උතුරු නැගෙනහිර අනිත් එක ජනගහනය වැඩි වෙන එකක් තමයි ඔය ඉන්දියාවෙන් ආපු සේනාව මේ වතු කරේට ගෙන ආපු පිරිස. ඔය වතු කරේට ගෙන ආපු පිරිස යවන්න 1948 ඉඳන්ම ගත්ත උත්සාහයන් වල දිනුනේ මොකද මේගොල්ලෝ ගියේ නැහැ. මේගොල්ලෝ ඔය උතුරු නැගෙනහිර දෙපළේම පදිංචි වුණා. දැන් ඔය ඉන්න දෙමළ ජනතාව කොටසක් වතු දෙමළ විශේෂ වවුනියා ප්‍රදේශයේ ඉන්න අය ඔය මේ කල්කුඩා වල පදිංචි කරලා තියෙන අය ඔය දේවනායකම් කියලා මිති කෙනෙක් හිටියා. ඔහු පදිංචි කරගත්ත ගෙනල්ලා කල්කුඩාවේ කොටසක්. ඉතුරු කොටස පදිංචි වුණා වවුනියාවේ. මේ අය ආවෙත් මේ 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 ලංකාවට ආවේ රාමේශ්වරෙන් වලින් මන්නාරට බැහැලා මන්නාරෙන් පයින් ඇවිදගෙන ආවේ නුවර එළියට. යන්නත් ඇදී නුවර එළියෙන් මේ 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 ඔය පිරිස යන්නත් එක්කන් යන්න හැදුවෙත් ඔය මේ මන්නාරමට ගිහිලා එතනින් රාමේශ්වරන්ට යන්න. මන්නාරමට මේ යන අතරයි යනවා කියලා වවුනියාවේ මේගොල්ලෝ කොහොම නතර වුණා. මේ ඔය හිටපු සියලුම රාජ්‍ය නෝන සංවිධාන ඔය සරෝදි ඇතුළු සියලුම රාජ්‍ය නෝන සංවිධාන මෙයාට මෙහි නතර වෙන්න ඉඩ දුන්නා. මේ මේ මේවයින් මේවයින් ඒ දෙමළ ජනගහනය වර්ධනය වුණා. ඉතින් මේ මේවයින් තමයි උනේ. ඒතකොට සිංහල ජනගහනය අඩු වෙන අතරේ දෙමළ ජනගහනය වර්ධනය වුණා. සිංහල ජනගහනය අනිත් එක මේ දකුණු ප්‍රදේශ වලට එක්රොක් වීමක් වුණා. ඌව තමයි මම හිතන්නේ සිද්ධ වුණේ. අර හමුදා මහනුවර රජතුමාට මේ නැගෙනහිරින් විශාල පිරිසක් ආව කියන එක නම් එහෙම සඳහනක් මම නම් දන්නේ නැහැ. ඒ කාලෙත් නුවර යුගය ගත්තොත් මේ මේ අනුරාධපුරයේ වගේ පැතිවල පවා එහෙම විශාල මේ ජනතාවක්වත් ඉඳලා නැහැ. අනුරාධපුරෙත් මේ එතකොට නටබුන් වෙලා නැතිබුනේ. නමුත් තිරුණාමලයේත් මඩකලපුවත් යාපරේ රජ මේ මේ නුවර රජුරංගේ තිබුණේ. නැව්වාමත් ඔය ලන්දේ සීම කොට බැහැලා ආවම එතන ඉඳන් මේ නුවරට ගැඳවාගෙන ආවා. සිංහල ජනතාව හිටියා. නමුත් මේ මුස්ලිම් ජනතාවත් හිටියා. මේ රජු පදිංචි කරපු රජු රුසින් පදිංචි කරපු නමුත් පස්සේක තමයි ඔය නැගිරිස පළාතට මේ දෙමළ ජනතාව ආවේ. ඒ අය උතුරේ හිටියේ. පස්සේ තමයි ඔයගොල්ලෝ තිරුණාමලයේ වැඩකලපු වරා අම්පාරට එන ගම මේ එන්න ගත්තේ. ඒක විශේෂයෙන්ම මේ ඉංග්‍රීසි ජාතිකයන් කාලේ සිද්ධ වෙච්ච දේවල්. උන් තමයි මේ මුලින්ම ලන්දේසි ඔය දුංගල වවන්න ගෙනාවා. ඊට පස්සේ ඉංග්‍රීසින්ගේ කාලෙත් මේගොල්ලෝ ගෙනාවා. මේගොල්ලෝ මේ ප්‍රදේශවල පදිංචි තහවුරු කරගත්තා. ඊට පස්සේ මේවට ඒ රජයේ සේවයේ හිටපු දෙමළ මිනින්දෝරු හිටි ඔක්කොම මිනින්දෝරු මේගොල්ලෝ මේ මේ මිනින්දෝරු රැකියාව කරන්නාට පස්සේ මේ ගම්මාන වලට දෙමළ නම් දා ගන්න ගත්තා. දෙමළ නම් දැම්මා. මේගොල්ලෝ පදිංචි වෙලා හිටපු ප්‍රදේශවල දෙමළ සහ ඉංග්‍රීසි මේ නිලධාරීන් මේගොල්ලන්ට එහි පදිංචි වලට ඉඩ දුන්නා. මේත් එක්ක සම්පූර්ණ මේ දෙවලකරණයක් වෙලා තියෙන්නේ. ඌක තමයි වෙලා මේ උනේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට. තවත් අදහස් තියෙනවද? මංගතනේ සභාවේ මුකුත් සුරංගාරිපාල මහත්මයාට ග්‍රන්ථයක් අපහමුවට රැගෙනීම පිළිබඳ අනිතක එතුමගේ කාරණයක් තිබුණා. මේ පුරාවස්තු වල පවතින්නේ විශේෂයෙන්ම සිංහලයන් විදිහට අපිම පළාත්වල සංචාරය කිරීම මත කියලා. විශේෂයෙන්ම දැන් යාපනයේ වගේ පැතිවලට මං හිතන්නේ පාසලි වඩු කාලවල වලදී විශාල පිරිසක් යනවා. මේ වගේ තැන්වලට යනවද කියන එක ගැටලුවක්. ඉතින් වැඩි වැඩියෙන් අපිම ස්ථානවලට යෑමෙන් තමයි ස්ථානවල සුරක්ෂිතභාවය ආරක්ෂාව විනාශ
නොවි ඉදිරි පැවැත්මට හේතු වෙන්නේ අපේ ජනතාව වැඩි වැඩියෙන් කොළඹසික එවැනි මේ උතුරු පළාතේ ඒ වගේම නැගෙනහිර පළාතේ තිබෙන මේ පුරාවිද්‍යා ස්ථානවලට වැඩි වැඩියෙන් යෑම තමයි ඒවායේ ආරක්ෂාවට හේතු වන්නේ. අන්නේ කාරණයත් අපි ඉස්මතු කරනවා මේක සුරංගාරිපාල් මහත්මයා ඉදවගේ දේශනාවේදී මතු කරපු කාරණයක්. ඒ කාරණයත් ඉස්මතු කරගෙන මං දැන් ඉදිරි වැඩසටහන් වලදී එතුමා බලාපොරොත්තු වෙනවා නැගෙනහිර පළාත සහ උතුරු පළාතේ මන්නාරම මුලතිව් වැනි ප්‍රදේශවල තිබෙන පුරාවස්තු පිළිබඳවත් වැඩසටහන් කිහිපයක් කරන්න ඒ බලාපොරොත්තුවත් ඔබ හමුවේ තබමින් අද දවසේ අපි සීහු මන්සල මෙසේ සමාප්ත කරනවා. මෙතෙක් වේලා අප සමග රැඳී සිටි ඔබතුමන්ලට ඒ වගේම අද අපේ සම්පත්දායකයා වෙච්ච සුරංගාරිපාල මහතාට සීහු මන්සලේ ස්තුතිය ගෞරවය පිරිනැමෙනවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.